කෙලස් ගඟ තරණය උදෙසා සිරස FM ධර්ම යාත්‍රා අයිබෝන් පින්බර උදෙසා ප්‍රාර්ථනා කරනවා ඔබ හැම දිනටම අද මාර්තු මාසයේ පළමු ඉරිදා දිනේ මෙතෙන් සිට ධර්ම යාත්‍රා වැඩසටහන ශ්‍රවණය කරන්නයි ඔබත් මමත් මේ සූදානම් වන්නේ අප ජීවත් වෙන සමාජය දිනෙන් දින විවිධ දේවල් හරහා දූෂණයට ලක් වෙනවා කියලා ඔබට දැනගන්න ඇති. අපේ සිතුම් පැතුම් එක්ක සෙල්ලම් කරන සමහර අය අපේ ජීවිත එක්කත් දැන් සෙල්ලම් කරන්න පටන් අරගෙන තියෙනවා. පුංචි දරුවෙක්ට ජීවිතය හරියාකාරව ඉගෙන ගන්න මේ සමාජය තුළ හැකියාවක් තියෙනවද කියන එක පිළිබඳව අපිට නිතරම ප්‍රශ්න මතුවෙනවා. ඒ නිසා අනාගතය පිළිබඳව බියකුත් දැනෙනවා. නමුත් ලෞතර බුදුපියාණන් වහන්සේ උන්වහන්සේගේ දේශනාවන් තුළ අනාගත ලෝකය මනවින් දැක තිබෙනවා. එපමණක් නොවේ අනාගත ලෝකය තුළ මෙවැනි දේ සිදුවෙන බව උන්වහන්සේ කල්තියාම අපට දැනුම් දීලා තියෙනවා. එවැගේම ඉන් මිදෙන මාර්ගය පිළිබඳවත් උන්වහන්සේ අපට දේශනා කර තිබෙනවා. නමුත් ගැටලුව වන්නේ ඒ සියල්ල අමතක කරමින් ඒ සියල්ල පසෙක තබමින් අපි අපිටම ආවේනික වූ කෙලෙස් දහම් රැස් කරන ගමනක් යන්නට පුරුදු වී සිටීමයි. ඉතින් එයින් මිදිලා නැවත වතාවක් ධර්ම මාර්ගයට අවතීර්ණ වන්නේ කෙසේද? එවිනෙන් අප කළ යුත්තේ කුමක්ද කියන කාරණාව පිළිබඳව පැහැදිලි කරමින් අද දවසේ මේ සාකච්ඡාව ආරම්භ කරන්නට තමයි අපි සූදානම් වන්නේ. එවිනෙන් අප කෙරෙහි අනුකම්පා කොට අද දවසේ ධර්ම යාත්‍රා වැඩසටහනට වැඩමව වදාළ මහරහතුන් වැඩිමඟුස්සේ ධර්මයේ දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරේඥාන ස්වාමීන් වහන්සේ මේ මොහොතේදීම සිරස FM වෙනුවෙන් පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා අවසරයි ස්වාමීන් වහන්ස. එවැගේම අද දවසේ මේ ධර්ම යාත්‍රා ධම් සාකච්ඡාව ආරම්භ කරමින් ඔබ වහන්සේගෙන් කාලීනව මතුවලා තියෙන ගැටලුවක් පිළිබඳව විමසන්න තමයි ප්‍රථමයෙන්ම සූදානම් වන්නේ. ගරු ස්වාමීන් වහන්ස, පසුගිය මාසයක කාලය පුරාම විටින් විට අපිට අහන්නට ලැබුණු සිදුවීම් කීපයක් මුල් කරගෙනමින් තමයි අද දවසේ මේ ප්‍රශ්නය ඔබ වහන්සේට මා යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපිට අහන්නට ලැබුණා මේ මරණ සම්බන්ධයෙන් පසුගිය මාසයේ පුරාම විවිධ ප්‍රවෘත්ති කිහිපයක්. ඒක ප්‍රවෘත්තියක අඩංගුනේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් තමන්ගේ පෙම්වතා විසින් මහා දවාලේ ක්‍රීඩාංගණයක් තුළ පිහියකින් නැනලා ඝාතනය කරපු සිද්ධිය. ඉන් අනතුරුව අපිට අහන්නට ලැබුණා එක්තරා පියෙක් තමන්ගේ දරුවන් දෙදෙනාවත් එල්ලලා මරලා මේ පියත් අවසානයේදී එල්ලිලා මැරෙනවා. මේක පෞලක ප්‍රශ්නයක අවසානය සිද්ධ වෙන ආකාරය. ඒ වගේම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයින් දෙදෙනෙක්වම ඝාතනය කරපු ප්‍රවෘත්ති අපිට අහන්නට ලැබුණා. එක් ව්‍යාපාරිකයෙක් තමන්ගේ නිවස තුලදීත්, තව ව්‍යාපාරිකයෙක් විදේශ රටකදීත් ඝාතනය කරන්නට පියවර අරගෙන තිබුණා. ඒ විතරක් නෙවෙයි, ඉන් අනතුරුව නැවත වතාවක් අපිට අහන්නට ලැබුණා මේ සමාජය තුල වයස අඩු සිසුන් පිරිසක් යම් ආකාරයකට තමන්ට උපදෙස් දෙන්න ආපු පුද්ගලයෙකුට හෙල්මට් වලින් පහර දීලා ඔහුව ඝාතනය කරපු පුවතක්. ඉතින් මෙන්න මේ වගේ දේවල් අපිට ගෙවි ගිය මාසයේ පුරාම නිතර අහන්නට ලැබිච්ච කාරණා. ස්වාමීන් වහන්සේ අපට ධර්මානුකූලව පැහැදිලි කර දෙන්න මෙවැනි දේවල් සමාජය තුල නිරන්තරව සිද්ධ වෙන පටන් ගන්නෙ ඇයි? මේවෙන් මිදෙන්නට මිනිස්සු විදිහට අපිට කරන්න පුළුවන් මොකද්ද? සහ මේ තත්වයෙන් අනාගත පරපුර මුදා ගන්නට අප ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද කියන දේ පිළිබඳව ඔබ වහන්සේගෙන් අද දවසේ ධර්ම යාත්‍රා වැඩසටහනේදී ධර්මානුකූල පැහැදිලි කිරීමක් අපි බලාපොරොත්තු වෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස. මහත්මයා, මේ වෙලාවේ ප්‍රශ්නයක් හැටියට නැගුවේ මහත්මයෝ, අපි ජීවත් වෙන සමාජයේ මනුස්ස ජීවිතවල වටිනාකම බිඳුවට වැටිලා කියන කාරණේ. දෙමාපියන් විසින් දරුවෝ මරනවා, පෙම්වතුන් විසින් පෙම්වතියන් මරනවා, ඒ වගේම කප්පංකරුවන් විසින් ව්‍යාපාරිකයෝ මරනවා. මේ ආකාරයෙන් සමාජය තුළ බලවත් ආකාරයේ මිනිස් විකෘතියක් සකස් වෙලා තියෙනවා කියන කාරණේ තමයි මාත්මයා මේ අවස්ථාවේදී ප්‍රශ්නයක් හැටියට මට යොමු කළේ. බේම මහත්තයෝ, අපිට ওই කාරණේදී ධර්මානුකූලව ওই කාරණය විස්තර කරද්දී අපි බොහොම නිහතමානීව තේරුම් ගන්න ඕනේ මාත්‍යෝ, ලෝකයේ අනිත් රටවල් වලට සාපේක්ෂව අපේ රටේ විනාශ වෙන්න තියෙන, අපේ රට දුරාචාරයට වැටෙන්න තියෙන, අපේ රට අකුසල් සංස්කාරයන්ගේ විපාකයන්ට ලක් වෙන්න තියෙන අවස්ථා වැඩි. ඒක අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ මාත්‍යෝ. මොකද ඇත්තටම අපේ රට ගුණාත්මක රටක්. මෙතනදී ගුණාත්මක කියලා කියන්නේ තෙරුවන් වැඩ සිටින රටක්. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතකට පෙර ආතුව කියනවා, මගේ ඇවෑමෙන් සාස්තුන් වහන්සේ බවට පත්වෙන මේ උතුම් ධර්ම විනය. එහෙනම් ජීවමාන සාස්තුන් වහන්සේ වැඩ සිටින රටක් මේ රට. ඒ නිසාම උතුම් ධර්ම රත්නය, උතුම් සංඝ රත්නය මේ සමාජය තුල වැඩ ඉන්නවා.
ඒවගේමයි උතුම් පූජනීය වස්තුන් අප්‍රමාණ ප්‍රමාණයක් මේ බිම් කඩ තුළ වැඩ ඉන්න. රුවන්වැලි මහා සෑ සමුදුන් වහන්සේ, ජයශ්‍රී මහා බෝ සමිඳුන් වහන්සේ, දන්ත ධාතුන් වහන්සේ, ශ්‍රීපාද පත්ම වහන්සේ ඇතුළු අප්‍රමාණ වූ පූජනීය වන්දනා මාන කරන තැන් අප්‍රමාණ අපේ රටේ වැඩ සිටින. ඒ වගේම අපේ රටේ මහත්වෝ සිල්පද ආරක්ෂා කරන අප්‍රමාණ වූ පිරිසක් වැඩ ඉන්නවා. ඒ වගේම උතුම් ප්‍රාතිමෝක්ෂයන් දස සීලයන් ආරක්ෂා කරන සංඝ රත්නය සමාත්‍යෝ නිරේතුරු අපි තේරුම් ගන්න ඕනේ රටක සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් යම් ප්‍රමාණකට ශක්තිමත් වෙලා තිනවා නම් එවැනි රටවල් මහත්වෝ අකුසල් කරගන්න ස්වභාවයන් වැඩි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද බුදුරජාන් වහන්සේ මේ නියසිලට ගන්න පස් ප්‍රමාණයයි සද්ධාව ඇති කරගත් අය ඉන්නවයි කියලා අපිට දේශනා කරලා තියෙනවා. ඒ නිසා අපි නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ හිතන්න අපේ සමාජයේ කෝටි දෙකකට වැඩි ජනතාවක් හිටියත් මේකේ මහත්වෝ අපි ලක්ෂ 25ක් ගත්තත් ඒගොල්ලෝ සීලයක් තුල ශක්තිමත් වෙන පිරිසක්. ධර්මයක් තුල ශක්තිමත් වෙන පිරිසක්. තේනවද? ධර්මයේ ගුණාත්මක භාවයන් ජීවිතයට එකතු ගත්තා වූ පිරිසක්. ඉතින් එවැනි පිරිසක් ඉන්න රටක මහත්වෝ සිදුවෙන්නා වූ අකුසල් වල ප්‍රමාණය හුඟක් වැඩි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. දැන් වෙනත් බටහිර රටක් ගත්තොත් වෙනත් රටක් ගත්තොත් ඒ රටවල් වල මහත්වෝ පංචශීලයේ ආරක්ෂා කරන කෙනෙක් නැහැ. තේරෙනවද? සම්මා දිට්ඨිය අර්ථයන්ට අදාළව කර්මය කර්මඵල විශ්වාසයෙන් නැවත පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවා කියන විශ්වාසයෙන් මට සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් කියන විශ්වාසයෙන් දානේ සීලේ ආනිසංස පිළිබඳ විශ්වාසයෙන් පංචශීලයේ සමාදන් වෙන කෙනෙක් නැහැ. ඉහළ තියෙන සීලයන් සමාදන් වෙන කෙනෙක් නැහැ. ඒ වගේ තෙරුවන් කියන අර්ථය ඒ රටවල් වල නැහැ. ඒ වගේම තෙරුවන් මුල් කරගත්ත පූජනීය වන්දනා කරන ස්ථානයන් ඒ රටවල නැහැ. ඉතින් එවැනි අවස්ථාවක මාත්‍යෝ එවැනි රටවල් වල ජනතාව අතින් වෙන්න තියෙන අකුසල් වලට වඩා බලවත් අකුසල් අපේ රටේ ජනතාව අතින් සිද්ධ වෙන්න පුළුවන්. මොකද ඒ රටවල් වල ජනතාව සංඝයාට බයිනවද? සංඝයාට දොස් කියනවද? සිල්වතුන්ට බයිනවද? ඒ මොකක්වත් කරන්නේ නැහැ. ඒතකොට ඒ රටේ මිනිස්සෙක් හොරකමක් කළොත් එයා හොරකම් කරන්නේ මිත්‍යා දෘෂ්ටික කෙනෙකුට අයිති දෙයක්. සම්මා දිට්ඨියට ආපු කෙනෙක්ගේ නෙමෙයි. ඒ රටේ කෙනෙක් මංකොල්ලයක් කෑවොත් එයා මංකොල්ල කන්නේ මහත්වෝ මිත්‍යා දෘෂ්ටික කෙනෙක්ගේ දෙයක්. සම්මා දිට්ඨියට පත්වෙච්ච කෙනෙක් චේතනාන්විතව සිල්පද පහක්ව සමාදන් වෙච්ච කෙනෙක් නෙමෙයි. ඒ රටේ කෙනෙක් මනුස්ස ඝාතනයක් කළොත් ඝාතනය වෙච්ච මිනිසයා සිල්පද පහ ගැන දන්න කෙනෙක් නෙමෙයි. කර්මය කර්මඵල විශ්වාසයක් දන්න කෙනෙක්, මැරිලා නැවත උපදිනවායි කියලා දන්න කෙනෙක් නෙමෙයි. නමුත් මහත්වෝ ඒ රටේ කෙනෙක් ජනතාවගේ මුදල් හොරකම් කළොත් තේන එහෙමත් තියෙනවන්නේ දේශපාලක් නායකයෙක් ඇමති කෙනෙක් මන්ත්‍රී කෙනෙක් ඒ රටවල් වල ජනතාවගේ මුදල් හොරකම් කළොත් එහෙම නැත්නම් භාණ්ඩාගාරයේ මුදල් හොරකම් කළොත් මහත්වෝ ඒ භාණ්ඩාගාරයට මුදල් ගෙවන කිසිම කෙනෙක්වත් සම්මා දිට්ඨියට පත් වෙලා නැහැ. ඒගොල්ලෝ කර්මය කර්මඵල විශ්වාසය හඳුනන්නේ නැති පිරිසක් තමයි ඒ රටේ භාණ්ඩාගාරයෙන් බදු මුදල්. ඒ නිසා මහත්වෝ ඒ රටවල් වල යම් වරදක් සිද්ධ වුණත් ඒවැ විපාකයන්ගේ ශක්තිය හුඟක් අඩුයි. ඒතකොට ඊට වඩා වෙනස් අපේ රට. ඊට වඩා වෙනස් කියන්නේ මේ රටේ තෙරුවන් සරණ ගිය පිරිසක් ඉන්නවා, පන්සිල් රකින පිරිසක් ඉන්නවා, අටසිල් රකින පිරිසක් ඉන්නවා, පසළොස්වක පොහේ දාට උපෝසල සීලයන්ට යන පිරිසක් ඉන්නවා, ඒ වගේම ගුණපුරණ මහා සංඝරත්නයේ ඉන්නවා, උපසම්පදා භික්ෂුන් වහන්සේලා ඉන්නවා. උපසම්පදා භික්ෂුවකට විනය කාරණා 220ක් තියෙනවා. එනම් අත එකම සිල්පදවක්වත් නොදන්න බාහිර ලෝකයේත් එක්ක ගන්නේදී සිල්පද 220ක ආරක්ෂාව කියන්නේ එසේ මෙසේ දෙයක්ද? එසේ මෙසේ දෙයක්ද? නමුත් බටහිර ලෝකයා එක සිල්පදයක්වත් දන්නේ නැහැ. බටහිර ලෝකයා එක සිල්පදයක් නොදන්නාකොට අපේ මහා සංඝරත්නය උපසම්පදා භික්ෂුව සිල්පද 220ක් ආරක්ෂා කරනවා. අපි කියමු දුසීලෙන් දුර්වල ස්වාමීන් වහන්සේලා ඉන්නවා. නමුත් උන්වහන්සේලා වුණත් අපි කියමු සිල්පද 100ක් ආරක්ෂා නෝ 120ක් බිඳෙන්න පුළුවන්. එනමත් එක සිල්පදයක්වත් ආරක්ෂා කරන්නේ නැති ලෝකයක් ඉදිරියේ ඒ නොබිදුණු සිල්පද 100 කියන්නේ අයෝමය බලයක්. ඒ වගේ සාමනීය සීලය රකින්න පිරිසක් ඉන්නවා. ඒ වගේමයි මහත්වෝ අපේ රටවල් වල මිනිස්සෙක් තව මිනිස්සෙකුට පාරක් ගැහුවොත් ඔස්ට්‍රේලියාවේ මිනිස්සෙක් ඒ රටේ කෙනෙකුට පාරක් ගන්නට වඩා බලවත් අකුසල් වැඩි. තේන්න. මොකද මේ මිනිසයා ගුණාත්මක කෙනෙක්. අපේ කෙනෙක් කෙනෙක්ගේ දෙයක් මංකොල්ල කෑවොත් සමහර විට එයා මහත්වෝ පන්සිල් රකින්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ අසාධාරණට ලක්ුණ කෙනා. තේන්න. අටසිල් රකින්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙනම් ඒ මංකොල්ල කාපු කෙනාට ලැබෙනා විපාකයන් බලවත් වැඩි. તો බලන්න දැන් අපේ රට සංවර්ධනයේ අතින් ආර්ථිකයේ අතින් බිඳුවටම වැටලා තියෙන රටක්. බිඳුවට වැටුනේ ඇයි? ජනතාවගේ මුදල් සොරකම් කිරීම මංකොල්ල කෑම නිසාමයි. ඒතකොට ඒ සොරකම් කළේ මංකොල්ල කෑවේ කාගේ මුදල්ද?
මහා සංගරත්නේ බදු හැටියට දෙන උතම මොකද මහා සංගරත්නයත් භාණ්ඩාගාරයට බදු දෙනවා ලයිට් බිල ගෙවද්දි දුරකථන බිල ගෙවද්දි ටෙලිෆෝන් බිල ගෙවද්දි බදු වෙනවා කෙනෙක් මට ඇවිල්ලා අෂ්ටපරිස්කාර පිළිකර පූජා කරනකොට මාත් ඕකෙන් ආණ්ඩුවට කොච්චර බදු යනවද අද අට පිළිකර සමහරලාට 10000යි 15000යි 25000යි වෙන අපිට පිළිකර පූජා කරන මොහොතක් පාසා මේ රටේ සමස්ත සංඝ සමාජයට සිව්පසේ උදෙසා ජනතාව දවසට වියදම් කරන මුදලින් කොච්චරනම් භාණ්ඩාගාරයට බදු මුදල් යනවද එහෙම අද්දි මහත්තයෝ යමෙක් මේ මුදල් සොරකම් කරනවා නම් වංචා කරනවා නම් මහත්තයෝ ඒ අය අනිවාර්යයෙන්ම මුමුතුභාවයට පත් වෙනවා පන්සිල් රකින්න අය බදු මුදල් දෙනවා ඒ වගේම අන්‍ය ආගම් වල ඉන්න ගුණාත්මක පින්වතුන්ලා ඉන්නවා ඒ අය භාණ්ඩාගාරයට බදු මුදල් ඉතුරු මහත්තයෝ අනිවාර්යයෙන්ම අපේ රට අනිත් රටවල් වලට සාපේක්ෂව පිරිහීමේ වේගය වැඩි අන්නේ ඒ නිසා තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ නිරේතුරුම අපිට දේශනා කරන්නේ මහත්තයෝ මේ ශාසනයේ ආරක්ෂාව උදෙසා ශක්තිමත් රජ කෙනෙක් අත්‍යවශ්‍යයි කියන කාරණේ. දැන් බුදුරජාණන් වහන්සේ නිරේතුරුම අජාසත් රජතුමාට, කොසල් රජතුමාට, බිම්බිසාර රජතුමාට නිරේතුරුම මහත්තයෝ ධර්මයෙන් අනුශාසනා කළා. නිරේතුරුම ඒවැයි දානමාන වලට වැඩිය ඒ අයට උපකාර කළා ඒ අය හොයාගෙන ආරාම වලට ආපුවාම ඒගොල්ලන්ට ධර්ම සාකච්ඡාවෙන් උපකාර කළා ඒ විතරක් නෙමේ රජවරුන්ගේ අන්තපුර වලට ගිහිල්ලා ධර්ම දේශනා කිරීම පවා ආනන්ද ස්වාමීන් වහන්සේට පවර්ලා තිබ්බා එයි රජවරු ධර්මයෙන් ගුණාත්මක භාවයට පත් කරන් රජවුන් තුල ඉන්ද්‍රිය සංවර භාවය ඇති කරන් රජවුන් තුල කරුණාව මෛත්‍රිය ඇති කරන් ඒවා තුලින් නිරේතුරුම ශාසනයේ ශක්තිය ශක්තිමත් භාවයට සමාජයෝ අපි මේ යන සමාජය ධර්මයෙන් පෝෂණය වෙච්ච සමාජයක් ශාසනාර්ථයන් බැසගත් සමාජයක් මේ ශාසනාර්ථය බැසගත් සමාජය තුල කෙනෙකුට අවශ්‍ය නම් උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න පුළුවන් ආත්ම භාව හතකින් ලෝකෙන් නිවිල යන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටික භාවයට පත්වෙන මිනිස්සයෝ කල්ප කෝටි ගාණක් තව මෙරි මෙරි පටිච්ච සමුප්පන්න දුක් විඳින්න යද්දී මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ස්ථානගත වෙච්ච රටේ අවශ්‍ය නම් ජනතාවට ආත්ම භාව හතක් තුල උතුම් නිර්වාණය සාක්ෂාත් කරන්න පුළුවන් අවශ්‍ය නම් සකුරුදාගාමි කෙනෙකුට ආත්ම භාව දෙකකින් උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරන්න පුළුවන් අවශ්‍ය නම් අනාගාමි උත්තමයෙකුට එකාත්ම භාවයකින් ඊළඟ ආත්ම භාවෙදිම නිවන් අවබෝධ කරන්න අවශ්‍ය නම් උතුම් රහත් ඵලයට පත් වෙලා මේ ජීවිතේදීම නිවන් අවබෝධ කරන්න පුළුවන් අවශ්‍ය නම් උතුම් ධර්මානුකූලව ජීවත් වෙලා කෙනෙක්ට ශාස්ත්‍රීය දිව්‍යතලයක ශාස්ත්‍රීය දෙවියෙක් දිව්‍යාංගනාවක් බවට පත් වෙන්න මහතෝ මේ උතුම් සම්පත් ලෝකයේ වෙන කෙනෙකුට නැහැ ඔය බුරුමේ තායිලන්තේ වගේ රටවල ඉන්නකොට වෙන කෙනෙකුට මේ සම්පත් නැහැ ඒ නිසා මහත්තයෝ මේ සම්පත් ආරක්ෂා වෙලා තින මේ උතුම් රට මේ සම්පත් ආරක්ෂා කරගන්නවා වගේ මේ ලෝකෝත්තර සම්පත් ආරක්ෂා කරනවා වගේම ලෞකික සම්පතුත් අපිට ආරක්ෂා කරලා දෙනවා මොන ලෞකික සම්පත් කියන්නේ අපි සීලයෙන් ලබන ලෞකික සම්පත මොකද්ද අපේ ජනප්‍රියභාවය ඉහළට යනවා අපේ භවභෝග සම්පත් ආරක්ෂා වෙනවා අපි ඕනෑම අභියෝගයට නොබියව මුහුණ දෙනවා සිහි මුලා නොවි මැරෙනවා සුගතියේ මත මේ අර්ථයන් දන්නේ බෞද්ධෙක් පමණයි ඒතොර දානේ ආනිසංස මොනවාද වර්ණයේ සැපේ බලය අපිට ලැබෙනවා මෛත්‍රී ආනිසංස මොනවාද සුවසේ ඇහැරෙනවා සුවසේ නිින්ද යනවා දෙවියන්ට මිනිස්සුන්ට මේ වගේ ආනිසංස 11ක් බුදුරයන් වහන්සේ මෛත්‍රියට අදාළව එනමාතු මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය උපයෝගී කරගෙන අපිට මේ ලෞකික ලෝකෝත්තර කියන මේ දෙආකාරයේ සැපයන් සහ නිරෝධයන් අපිට සාක්ෂාත් කරගන්න පුළුවන් නමුත් මහත්තයෝ එවැනි දෙයක් අපි ජීවිතෙන් ලබා ගන්න නම් අනිවාර්යෙන්ම මහත්තයෝ මේ ශාසන අර්ථයන්ට ගරු කරන නායකත්වයක් රට තුල තියෙන්න ඒක හොඳට තේරුම් ගන්න ඕනේ ඒක හොඳට තේරුම් සම්මා දිට්ඨියට පත්වෙච්ච නායකෙක් සිටිය යුතුයි සම්මා සම්බුද්ධ ශාසනයක් ආරක්ෂා වෙන්න හරි සම්මා දිට්ඨියට පත් නො වූ නායකෙක් නම් ඒ නායකයා තුලින් සමස්ත ශාසනය දුර්වල වෙනවා වගේම සමස්ත ජනතාවත් අකුසලයෙන්ම පියරුවට පත් වෙනවා. දැන් ඒක තමයි අපේ රටේ සිද්ධ වෙන්නේ. ඉතින් මේක බුදුරජාණන් වහන්සේගේ කාලෙත් තිබ්බා. බුදුරයන් වහන්සේ පිරිනිවන් පාල වසර 500ක් යනකොට මුළු දඹදිවෙන්ම බුදුදහම අතුරුදහන් වෙලා ගියා.
පිරිනුවන් පාලා මේසා රහතන් වහන්සේලා වැඩ සිටිය දඹදිව සමාජයේ මේසා රාජ්‍ය අනුග්‍රහයන් තිබ දඹදිව සමාජයේ ශාසනය අවුරුදු 500කින් අතුරුදහන් වෙලා වෙනවා. එයි ජීවමාන බුදුරජාණන් වහන්සේ ජීවමාන තෙරුවන් වැඩ සිටිද්දී ඒ රටවල් වල ජනතාව කරගත්ත අකුසල් නිසා ඒවායේ විපාකයන් හේතුවෙන් බුදුදහම සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා ඒ මුළු රටවල්ම මිත්‍යා දෘෂ්ටික භාවයට ඊට වඩා දඬුවමක් තියනවාද? ඊට වඩා දඬුවමක් නැහැ. අදත් බුදුරජාණන් වහන්සේලා මහා සංඝරත්නයේ අතීතේ ජීවත් වුණ ප්‍රදේශ දඹදිව ගියොත් මාත්‍යලා දැකලා ඇති ඒ මිනිස්සු කොච්චර නම් දුක් විඳිනවද? මහපාරේ වැසිකිලි කරනවා, මහපාරේ පුංචි ගෙදර හරකට නිදාගන්න ගේ ඇතුලේ මිනිස්සයත් නිදාගන්න ගේ ඇතුලේ අර ගොම ගොඩේ ඒගොල්ලන්ට හිරිකිතක් ලැජ්ජාවක් නැ, නාන්නේ නැ, කුණු වතුර නැවත් නාන්නේ, බොන්නේ කුණු වතුර, ඒවා පිළිබඳ ඒගොල්ලන්ට පුංචියෝ අපුලක්. ඇයි පෙර සංඝයාට කළා වූ චෝදනා විවේචන සහ කළා වූ පීඩා මදිපුංචි අදේ විපාකයන් ඒගොල්ලෝ. ඒ මාත්‍ර ශාසන අර්ථයන් ලෝකේ කොහෙ තිබ්බත් ඒ ශාසන අර්ථයන් තුළින් කෙනෙකුට අවශ්‍ය නම් පුළුවන් භව නිරෝධයට යන්න, කෙනෙකුට අවශ්‍ය නම් පුළුවන් ලෞකික සැපේ ඉහළටම යන්න, ලෝකෝත්තර සැපේ ඉහළටම යන්න. ඒ වගේමයි මහත්යෝ ඒ ධර්මය සැබෑ ලෙස කළමනාකරණය නොකරගත්තොත්, ඒ කියන්නේ සැබෑ නායකත්වයක් තුළින් ධර්මය කළමනාකරණය කරගෙන නැගත්තොත් මහත්යෝ ඒ තරම් විනාශයක් ඒ සමාජයේ සිද්ධ වෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ විනාශය තමයි අපිට මේ දැන් සිද්ධ වෙන්නේ. මේ රට මහත්යෝ මේ ලෝක ධාතුවේ තියෙන උතුම්ම රට යායිමත් ඒ පිළිබඳ කවුරු නැහැ කිව්වත් මම නම් කියන්න ලැජ්ජ වෙන්නේ නැහැ. මේ තරම් ශේෂ්ඨ රටක් මේ ලෝක ධාතුවේ නැහැ. මොකද අපිට කොයි විදේශයක රටට ගිහිල්ලා කවුරු හරි ආවත් කියන්නේ අනේ ස්වාමීන් වහන්සේ මේ වගේ රටක් නම් ලෝකේ නැහැ. අපේ රට අවුරුද්දෙන් මාස 3ක් හිමෙන් වැහිලායි තියෙන්නේ. තව කෙනෙක්ිනු අපේ රට අවුරුද්දේ මාස 3ක් දූවිලි කුණාට වලින් වැහිලායි තියෙන්නේ. අපේ රටේ මාස 3ක් හිම මිදිලායි තියෙන්නේ. තේන මෙවැනි ලෝකයක් තුල මහත්යෝ මේ රට කියන්නේ මේ ලෝකේ තියෙන සුන්දරම බිම් කඩ. ඒ සුන්දර බිම් කඩේ මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨම ධර්මයේ ස්ථානගත වෙලා තියෙනවා. ශ්‍රේෂ්ඨ ධර්මය කියන්නේ බුදුරජාන් වහන්සේ කියන්නේ මේ ලෝක ධාතුවේ තියෙන දුර්ලභම කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ 15. ජීවමාන ශාස්තුන් වහන්සේ මේ මොහොතේත් අපේ සමාජයේ වැඩ සිටිනවා. දෙවැනි දුර්ලභ කාරණේ තමයි උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් ඇහෙන්න ලැබීම. දෙවැනි දුර්ලභ කාරණයක් අපේ සමාජයට නමතු මේවා මේ ලෝක ධාතුවේ තියෙන දුර්ලභම කාරණයන් දෙක කියලා බුදුරජාන් වහන්සේ. එහෙනම් ඒ දුර්ලභ කාරණයන් දෙකේ අර්ථය අපි දරාගෙනයි අපි ජීවත්. එවැනි දුර්ලභ කාරණයන් දෙක අර්ථය දරන්න නම් මහත්යෝ අපි කොයිසා පුණ්‍යවන්ත වෙන්න ඕනේද? නේද? අපි පුණ්‍යවන්ත නැත්නම් අපිට ඒ දුර්ලභ කාරණා දෙක දරන්න මේ මව්බිම මේ බිම් කඩ කොයිසා පුණ්‍යවන්ත වෙන්න ඕනද? නේද? අතීත සම්මා සම්බුද්ධ ශාසනයක මේ බිම් කඩ කොයිසානම් සම්බන්ධයක් තියෙන්න ඕනේද? අතීත සම්මා සම්බුද්ධ ශාසනයක මේ සිංහල බෞද්ධ සංස්කෘතිය කියන කාරණේ කොයිසානම් සම්බන්ධයක් තියෙන්න ඕන? ඊට අදාළව තමයි සංස්කාරපත්‍ය විඥානං කියන ධර්මතාවය තුළ බුදුරජාණන් වහන්සේටත් මේ බිම් කබඩට අවස්ථා තුනක් වඩින්න සිත සකස් වෙන්නේ. මීදු මහෝත්තමයාණන් වහන්සේට මේ රටට වඩින්න සිත සකස් වෙන්නේ. එනම් මාත්‍යෝ අපි හොඳින්ම තේරුම් ගන්න ඕනේ මේ බිම් කඩ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම බිම් කඩයි, ශ්‍රේෂ්ඨම ධර්මය දරාගෙන ඉන්න බිම් කඩයි, ශ්‍රේෂ්ඨම පූජනීය වස්තුන් දරාගෙන ඉන්න බිම් කඩයි. නමුත් මේ බිම් කඩට සම්මා දිට්ඨියෙන් තොර නායකයෝ පත් වුණොත් මේ බිම් කඩ තරම් විනාශයට වේගයෙන් යන තවත් බිම් කඩක් නැහැ. ඒ බිම් කඩේ තියෙන ගුණාත්මක භාවය, නමුත් ඒ ගුණාත්මක භාවය මේ ලෝකේ නිරෝධයක් දරාගෙන ඉන්නවා. මේ ලෝකේ ඉහළම ලෞකික සැපයක් කියන අර්ථයන් දෙකම දරාගෙනයි ඉන්නේ. ඒ නිසා මාත්‍යෝ අපි තේරුම් ගන්න ඕනේ අතන මිනි මරනවා, මෙතන මංකොල්ල කනවා, මෙතන දිවි නසා ගන්නවා, මෙතන බෙල්ල කපලා දානවා, අතන දූෂණය කරනවා මාතෝවා කී කියලා ඉඳලා තේරුමක් නැහැ. ඒවා හේතුඵල ධර්මයන්, කරන්න දෙයක් නැහැ. මොකද අකුසල් කරන්න කරන්නේ වැ විපාකයන්ගේ ස්වභාවය වැඩි. බුදුරජාණන් වහන්සේ කියනවා මුං හිටෙව්වොත් අස්වැන්න හැටියට අපිට ලැබෙන්නේ මුං, උඳු හිටෙව්වොත් අස්වැන්න හැටියට ලැබෙන්නේ අපිට උඳු. ඒ වගේ අපි හිටවන්නේ දුස්සීල භාවේ නම් අපිට ලැබෙන්නේ ඊට අදාළ විපාකයන්. ඒ නිසා ජනතාව තේරුම් ගන්න ඕනේ වර්තමානයේ මේ සමාජයේ ගමන් කරන්නේ කොතෙන්ද කියලා. හරි මහත්යෝ, හෙට සමාජය අපි තීරණය කරන්නේ අද සමාජය රැස් කරන්නා වූ සංස්කාර
මතයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා හෙට සමාජයේ කෙසේද කියන කාරණේ තීරණය කරන්නේ අද සමාජයේ රැස් කරන්නා වූ සංස්කාරයන්. එනම් මාතෝ අද සමාජයේ රැස් කරන්නේ දුස්සීලභාවයට අදාළ සංස්කාරද සිල්වත්භාවයට අදාළ සංස්කාරද? දුස්සීලභාවයට අදාළ සංස්කාර. එනම් මාතෝ හෙට ලැබෙන ප්‍රතිඵලය දුස්සීලභාවයට අදාළ විපාකයන්. හරි, මොකද දුස්සීලභාවයේ විපාකය? ජනප්‍රියභාවයේ බිඳුවට වැටෙනවා. භවභෝග සම්පත් බිඳුවට වැටෙනවා. ඒ වගේම අභියෝගයන්ට මූණ දෙීමේ ශක්තිය බිඳුවට වැටෙනවා. ඔය තුන තමයි අපිට පේන දේ. අපිට නොපෙන දෙකක් තියෙනවා. ඒ තමයි සිහි මුලා වෙලා මරණයට. මාත්‍යා හිතනවා දාජ සමාජයේ හොඳ සිහියෙන් මැරෙනා ඉන්නවා කියලා. එහෙමයි හිටියොත් මාත්‍යෝ 100ට එකක් නැත්තම් දෙකක්. ඇයි? මේසා ප්‍රශ්න වලින් හෙම්බත් වූ සමාජයක මේසා මේ නායකත්වයන් දේශපාලනය කෙරෙහි වෛරය ක්‍රෝධයෙන් පසු වෙන සමාජයක මේසා බලාපොරොත්තු බිඳ වැටුණා වූ සමාජයක මේසා අනාගතයක් පිළිබඳ කිසිම නිශ්චිත තීන්දුවකට එන්න බැරි සමාජයක මේසා කලකිරීමෙන් කුසගින්නෙන් හාමතෙන් ජීවත් වෙන සමාජයක මාත්‍යෝ කවදාක්වත් මිනිසෙකුට හොඳ සිහියෙන් මැරෙන්න බෑ. හොඳ සිහියෙන් නොමැරුණොත් සුගතියක් පිළිබඳ විශ්වාසයක් තියන්න. එන මාතෝ මේ සියල්ල දුස්සීලභාවේ. එහෙනම් අද සමාජයේ දෙස බලලයි අපි හෙට චිත්‍රය ඔය ආකාරයෙන්. එහෙනම් කවදාක්වත් හෙට චිත්‍රය හොඳ වෙන්න බෑ. එතකොට මෛත්‍රියට අදාළ ආනිසංස 11ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සුවසේ නිින්ද යනවා, සුවසේ ඇහැරෙනවා, නපුරු හින පේන්නේ, දෙවියන්ට මිනිස්සෙන්ට අමනුෂ්‍යන්ට ප්‍රිය වෙනවා, වස විසෙන් හානි වෙන්නේ, ශරීරය ප්‍රසන්න වෙනවා, සිහි මුලා නොවි මැරෙනවා, සුගතියේ ඉපදෙනවා. එතකොට මහත්වරු අද මිනිස්සයා මෛත්‍රියද වැඩියෙන් වඩන්නේ ද්වේෂයද? ගැටෙන සිතෙන් තමයි මිනිස්සයා ජීවත්. මොකද ඊහෙන් එහා විකල්පයක් නැහැ ඒගොල්ලන්ට. මොකද ඒගොල්ලෝ බලාපොරොත්තු කඩ වෙනකොට ඒගොල්ලන්ගේ වැටුපට වැඩිපුර බදු ගහනකොට ඒගොල්ලෝ ලැබෙන වැටුපෙන් ජීවත් වෙන්න බැරි වෙනකොට මාත්‍යෝ මෛත්‍රිය ජීවිතයට එකතු කරගන්න සමාජයේ දක්ෂ නැහැ. මේවා හේතුඵල ධර්මයන්ට අදාළව ගල්ප ගන්න දක්ෂ නැහැ. මේවා අපි සියල්ලගේම අකුසල් සංස්කාර කියලා ගල්ප ගන්න දක්ෂ. ඒ නිසාම සමාජයේ බලවත් ආකාරයෙන් ද්වේෂයේ දිශාවට ගමන් කර. එන මාත්‍යෝ අපි අදින් පස්සේ බිහිවෙන ලෝකය යහපත් ලෝකයක් කියලා හිතනවා නම් ඒක සිද්ධ වෙයිද? ඒක සිද්ධ වෙන්නේ නැහැ. අපේ රටේ රාජ්‍ය නායකතුමා කිව්වොත් ඊළඟ වසර සංවර්ධනයේ වසරක් කියලා, ඊළඟ වසර සෞභාග්‍ය වසරක් කියලා කිව්වොත්, එහෙම නැත්නම් රටේ මුදල් ඇමතිතුමා නැකිట్లా කිව්වොත් ඊළඟ වසර සියලු යසීසුරෙන් පිරි වසරක් කිව්වොත්, එහෙම නැත්නම් රටේ මහ බැංකුවේ අධිපතිතුමා කිව්වොත් ඊළඟ වසර සුභ සුභ වසරක් වෙනවා කියලා, මම නම් එක දශමයක්වත් ඔය එකම කතාවක්වත් විශ්වාස කරන්නේ. මොකද අපි ලෝකය දකින්නේ බුදුරජාණන් වහන්සේ අපිව ලෝකය දකින්න කිව්වේ අධර්මයෙන් මතුවෙන සිතුවිලි මත නෙමෙයි. එහෙම නැත්නම් ආර්ථික විද්‍යාවෙන් මතු කළ දෙන සිතුවිලි මත. බුදුරජාණන් වහන්සේ අපිට ලෝකය දකින්න කිව්වේ අද සංස්කාරයන්ට අදාළවයි හෙට ලෝකය. නමත අද වැඩෙන්නේ දුස්සීලභාවයට අදාළ සංස්කාරණං, අද ලැබෙන්නේ දේශයට වෛරයට ක්‍රෝධයට අදාළ සංස්කාරණං, අද වැඩෙන්නේ මෝහයට අදාළ සංස්කාරණං. කවුරු ඔළුවෙන් හිතගෙන කිව්වත් ඊළඟ වසර සෞභාග්‍යයේ වසරක් කියලා මම කියනවා නැහැ කියලා. ඒක ධර්මානුකූල වෙන්න බැහැ. නමුත් යම් පාලකෙක් අද ඉදිරිපත් වෙලා කිව්වොත් මම ආජීව අට්ටමක සීලය අද ඉඳන් දිවිහිමියෙන් රකින්නවා, මගේ ඇමති මණ්ඩලයත් අද ඉඳන් ආජීව අට්ටමක සීලය දිවිහිමියෙන් රකින්න ඕනේ, මගේ මන්ත්‍රී මණ්ඩලයත් ආජීව අට්ටමක සීලය දිවිහිමියෙන් රකින්න ඕනේ, මගේ නිලධාරීන් සියලු දෙනා පංච සීලය තුල ජීවත් වෙන්න. ඔන්න මහත්වයා අවංක චේතනාවෙන් එවැනි සිංහනාදයක් කරනවා. එයා සිංහනාදයක් කරනවා අදින් පස්සේ මේ රටේ යමෙක් සොරකම් කරයිද ඒ අයට දෙන්න තියෙන උපරිම දඬුවම අපි නීතියානුකූලව දෙනවා. අවංකව කියන්නේ එවැනි නායකයෙක් එවැනි සිංහනාදයක් කළොත් මම කියනවා ඊළඟ වසර සෞභාග්‍යයේ වසරක්. හරිද? හේතුඵල ධර්ම ඈ. ඊළඟ මං කියනවා පැහැදිලිව ඒක වෙනවා. නමුත් මහත්වෝ මේ යන දිශාවෙන් මේ රට සෞභාග්‍ය නෙමේ, මේ රට නිරයක් කරයි මේ ගමන් කරන්නේ. මොකද වර්තමානයේ අකුසලේම ඵලයක්, දුස්සීලභාවයේම ඵලයක්, ද්වේෂයේම වෛරයේම ඵලයක්, කලකිරීමේම ඵලයක්. ඒ නිසා මහත්වෝ අපි සමාජයේ වෙන දේවල් ගැන කතා කරලා තේරුමක් නැහැ. තේරෙනවද? ඒව නවත්තන්න මොන හේතුවක්වත් පුළුවන් කමක් නැහැ. අදට වඩා හෙට වියරුව
වැඩි. හෙටට වඩා අනිද්ද වියරුව වැඩි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ජනතාව කරන්න ඕනේ වෙන දේ ගැන අඬ අඬ ඉන්න නෙමෙයි. වෙන දේ ගැන එක එකනට චෝදනා කර කර ඉන්න නෙමෙයි. වෙන දේ හරි වැරද්ද හොයන්න නෙමෙයි. වෙන දේට ද්වේෂය වෛරය ඇති කරගෙන අපි අකුසල් කරගෙන තව තවත් විනාශය කරා යන්න නෙමෙයි. හොඳට තේරුම් ගන්න. සම්මා දිට්ඨි ආර්ථයන්ට අදාළව තේරුම් ගන්න. නිරතුරුවම මේ උතුම් රට නිවැරදි ආකාරයෙන් කළමනාකරණය වෙන්න නම් අනිවාර්යම මාත්‍යෝ සම්මා දිට්ඨියට පත්වෙච්ච නායකෙක් මේ රටේ රාජ්‍ය නායකයා වෙන්න ඕනේ. අනිවාර්යම සම්මා දිට්ඨිය තියෙන කෙනෙක් කර්මය කර්මඵල විශ්වාසය පිළිගන්න කෙනෙක්, හොරකම් නොකරන කෙනෙක්, වංචාව දූෂණය නොකරන කෙනෙක්, තෙරුවන් කෙරේ ගරුත්වය ඇති කෙනෙක්, තෙරුවන් කෙරේට අවනත කෙනෙක් අනිවාර්යම මේ රටේ රාජ්‍ය නායකත්වයට පත්වෙන්න මාතු ඉම්මෙහානම් කවදාක්වත් මේ විනාශෙන් ගැලවීමක් බලාපොරොත්තු වෙන්න එපා. නමුත් අපේ පින්වත් රටේ ජනතාවට සම්මා දිට්ඨිය උඟක් දුර්වලයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ නියසිලට පස් ටිකක් අරන් කියනවා, මහණෙනි මෙපමණයි තෙරුවන් කෙරෙහි සද්ධාව සකස් කරගත්තා ඉන්නේ කියලා. හරි, තෙරුවන් කෙරෙහි සද්ධාව මෙපමණයි නියසිලට. එනම් මහ පොළවේ පස් ප්‍රමාණට අසද්දාව තුලයි. නමුත් මාත්‍යෝ අපි ඔය ධර්මයේ පිළිගන්න කැමති. අපි මේ ධර්මය හංගනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන ධර්මය අපි පිළිගන්න කැමති නැහැ. අපි ඒක හංගනවා. ඇයි හංගන්නේ? අපේ සැබෑ ස්වභාවය මේ ධර්මයෙන් ලෝකයට හෙළි වෙනවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීනි, අද දවසේ ධර්ම යාත්‍රා වැඩසටහනෙන් අපට ධර්ම කරුණු මෙයාකාරයෙන් පැහැදිලි කර දෙන්නේ මහරහතුන් වැඩිමගොස්සේ ධර්මයේ දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ. උන්වහන්සේ මෙතෙක් වේලා පැහැදිලි කර කරුණු වලට තවත් කරුණු එකතු කරමින් මේ පැහැදිලි කිරීම දීර්ඝව සිදු කරන්නට බලාපොරොත්තු වෙනිනවා. අපි අලුත් පැය ප්‍රවෘත්ති සිරස්තල දැනගෙන ඉන් අනතුරුව කෙටි විරාමයකින් නැවතත් වැඩසටහන සමගින් සම්බන්ධ වෙමු. කෙලස් ගඟ තරණය උදෙසා සිරස FM ධර්ම යාත්‍රා. සිරස FM ධර්ම යාත්‍රා. ධර්ම යාත්‍රා. අපි නැවතත් ධර්ම යාත්‍රා වැඩසටහන සමගයි මේක් වන්නේ. මහරහතුන් වැඩිමගෝස්සේ ධර්මයේ දේශනා කරන පූජ්‍ය රාජගිරිය අරියඥාන අපේගරු ස්වාමින් වහන්සේ මේ මොහොත වන විට පැහැදිලි කරමින් සිටියේ මේ සමාජය තුළ ඇති වෙලා තිබෙන විවිධ ගැටලු වලට හේතු කාරණා වෙන දේවල් පිළිබඳව. ඒ වගේම උන්වහන්සේ පැහැදිලි කළා සැබෑ ස්වභාවය ලෝකයාට හෙළි වෙනවාට අපි අකමැති බවත්, සම්මා දිට්ඨියට අනුව කටයුතු කරන්නට අපි මැලි වෙලා තියෙන නිසාම තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව අපෙන් ගිලිහිලා තියෙනවා. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව අපෙන් ගිලිහෙන්නට සමාජය තුළ අපරාධ, සමාජය තුළ විවිධ තාඩන පීඩන නිරන්තරයෙන්ම වැඩි වෙනවා. අපේ වගේ රටක මේක වැඩිපුර සිද්ධ වෙන බව තමයි උන්වහන්සේ පැහැදිලි කළේ. ගරු ස්වාමින් වහන්සේ මේ කාරණාව පිළිබඳව තවදුරටත් අපිට පහදා දෙන මෙන් උන්වහන්සේගෙන් මේ මොහොතේදීම නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. දැන් අපි තෙරුවන් කෙරෙහි සද්ධාව ගැන කතා කරනවා. මම මහත්තයාගෙන් ප්‍රශ්නයක් අහනවා. මහත්තයා ධර්ම රත්නයේ කෙරෙහි සද්ධාව ඇති කරගෙන දින්නේ. මහත්තයා පිළිගන්නවා ධර්ම රත්නයේ කෙරෙහි සද්ධාව ඇති කර. හොඳයි. මම මේ ප්‍රශ්නය සිංහල බෞද්ධ සිය දෙනෙක්ගෙන් ඇහුවොත් මහත්තයෝ ඒ සිය දෙනාම කියනවා මම ධර්මයේ කෙරෙහි සද්ධාව ඇති කරගෙනයි ඉන්නේ කියලා. නමුත් අපි කොහොමද ඒක ගලපගන්නේ? ධර්මයේ පළවෙනි ගුණය තමයි සක්කාත ගුණය. ධර්මයේ සක්කාතයි කියන්නේ බුදුරජාණන් වහන්සේ උතුම් ශ්‍රී සද්ධර්මය සරලව දේශනා කළා තියෙන. සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් පටිච්ච සමුප්පන්නව මැරෙමින් නිපදෙමින් ආපු මේ දුක්ඛිත බව ගමන, කල්ප විනාශයන් දසදහස් ගානකට මැදි වෙලා ආපු මේ දුක්ඛිත බව ගමන, සතර අපායන් මහ ගෙදරක් කරගෙන ආපු මේ දුක්ඛිත බව ගමන, චතුරා ආර්ය සත්‍ය කියන කාරණා හතරෙන් නිරෝධය කිරීමේ මාර්ගය බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා. මොකද ඒකට කියන්නේ ධර්මයේ සවක්කාත. ධර්මයේ සරලව දේශනා කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාගතයේ තව බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක්, අපි දන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ විතරයි, අනාගතයේ ලක්ෂ ගානක් පහළ වෙනවා. ඒ කියන්නේ ලෝකයේ අවසානයක් නැවතීමක් නිමාවක් නැහැ. බුද්ධෝත්පාද කාල අබුද්ධෝත්පාද කාල කල්ප විනාශ මුර්ග සංඥා මේ සියල්ල මැදින් පංච උපාදානස්කන්ධ ලෝකයේ අනාගතය කරා කල්ප කෝටි ගානක් ඈතට ගමන්. එවන් දීර්ඝ අනාගත පංච උපාදානස්කන්ධ ලෝකයක් මේ ජීවිතේදීම චතුරාර්ය සත්‍ය කියන කාරණා හතරකින් නිරෝධය කිරීමේ මාර්ගය බුදුරජාණන් වහන්සේ අපිට. මේකට මොකද කියන්නේ? ධර්මයේ සවක්කාත ගුණය. නමුත් මහත්වෝ ධර්මයේ සවක්කාතව අපිට දේශනා කළත් බෝධිසත්වයින්ට ධර්මයේ සවක්කාත උනේ නැහැ.
උන්වහන්සේට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමී ධර්මයන් පුරන්න එසා එවන් කැපවීමක් කරලයි බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ. නමුත් උන්වහන්සේ අවබෝධ කළා වූ චතුරාර්ය සත්‍ය දස පාරමී ධර්මයන්ගෙන් පූර්ණ වුණ සම්මා සම්බුද්ධ ඥානයෙන් උන්වහන්සේ කාරණා හතරකට ගොනු කරලා අපිට සරලව දේශනා එනම් දැන් ධර්මයේ ස්වකකාතයි ධර්මයේ සරලව දේශනා කළා තිනවා ඒ නිසා ධර්මයේ දෙවෙනි ගුණය තමයි ධර්මයේ සම්දිට්ටියි. ඇයි මේ ජීවිතේම අපිට ධර්මයේ දකින්න ඔබට අවශ්‍ය නම් මේ ජීවිතේ උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් ධර්මයේ දැකීම. ධර්මය අවබෝධයත් කරන්න පුළුවන් ඔබට මේ ජීවිතේ උතුම් රහත් ඵලයට පත් වෙන්න. එනම් ධර්මයේ සම්දිට්ටිකයි මෛත්‍රී බුදුරයන් වහන්සේ පහළ වෙනකන් ඉන්න ඕනේ නැහැ. ඊළඟ ජීවිතේ වෙනකන් ඉන්න ඕනේ නැහැ. එනම් මාත් දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් මං සිය දෙනෙක්ගෙන් ඇහුවා ධර්මයේ කෙරෙහි සද්ධාව තියනවාද කියලා සියම කව ධර්මයේ කෙරෙහි සද්ධාව. නමුත් දැන් මං ඔන්න ඔබට තේරුම් ගන්න ඔබ ධර්මයේ කෙරෙහි සද්ධාව තියනවාද කියලා ඔබ තාම හිතනවා නම් මට මේ ජීවිතේ උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න බෑ කියලා ඔබ ධර්මයේ සම්දිට්ඨික ගුණය පිළිගන්නේ නැහැ. ධර්මයේ සම්දිට්ඨික ගුණය පිළිගන්නේ නැත්තේ ඇයි? ධර්මයේ ස්වකකාත ගුණය ඔබ තාම පිළිගන්නේ නැහැ. එහෙනම් ධර්මයේ කෙරෙහි සද්ධාව තිබ්බද? ධර්මයේ ස්වකකාත ගුණයත් ධර්මයේ සම්දිට්ඨික ගුණයත් ඔබ තාම පිළිගන්නේ නැත්තම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව පිළිබඳ තාම කතා කරලා තේරුම අන්න උපමාව. මොකද උපමාව? නියසිලේ පස් ටිකටයි බුදුරජාණන් වහන්සේ සද්ධාව ඇති කරගත්තා. අපි මේ ධර්මය හංගනවා මාත්‍යෝ. මේ උපමාව හංගනවා. මේ උපමාව කියන්නේ නැහැ. මොකද අපි සියල්ලම ඉන්නේ දුර්වල. මමත් ඇතුළු ඈ. ඒ නිසා මම කාටවත් චෝදනා කරනවා නෙමෙයි ඈ. මමත් ඇතුළු අපි සියල්ලම ඉන්නේ දුර්වල තැනක. ඒ නිසා මාත්‍යෝ නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ. මෙවන් දුර්ලභ ධර්මයක උරුමය ලබාගෙන ආපු අපි මොනසා පුණ්‍යවන්ත වෙන්න ඕනේද? ඒ නිසා අපේ සමාජයේ තියෙන ලොකුම දුර්වලතාවයේ මහත්වය මෙන්න මේ සම්මා දිට්ඨි ආර්ථයන්ගේ දුර්වල. ඔතන ධර්මයේ කෙරෙහි සද්ධාව දුර්වලයි කියද්දිම ඉතුරු සම්මා දිට්ඨි ආර්ථයන් සියල්ලම දුර්වලභාවයට මුළු මාර්ගෙම දුර්වලභාවයට. ඒ නිසාම සම්මා දිට්ඨි ආර්ථයන් දුර්වල නිසා අපි පසුගිය අවුරුදු 25 30 40 ගත්තොත් අපි හැමදාම දුස්සීල භාවයෙන් සෞභාග්‍ය බලාපොරොත්තු වෙන හැම වෙලාවම කියනවා නායකයෝ හොරකම් කරනවා නායකයෝ අධාර්මිෂ්ඨයි නායකයෝ වංචා කරනවා නායකයෝ දන්තාව ගසා කරනවා නායකයෝ ජනතාවට සේවය කරන්නේ එහෙම කියලා මහත්වෝ ඒ නායකයෝම නැවත නැවත මොකද ඒ කරන්නේ දුස්සීල භාවයෙන් සෞභාග්‍ය වෙනවා මූණු මාරු කර කර මූණු මාරු කර කර සෞභාග්‍ය වෙනවා ඡන්දෙන් ඡන්දේ පක්ෂ මාරු කර කර පක්ෂ මාරු කර කර සෞභාග්‍ය ලැබෙයිද ලැබෙන්නේ නැහැ එයි ජනතාවගේ සම්මා දිට්ඨිය බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨියේදී බොහොම පැහැදිලිව දේශනා කරනවා සීලේ අර්ථයන්ගේ යම් තැනක දුස්සීල භාවයේ තියෙනවා නම් එතන ජනප්‍රිය භාවයක් බලාපොරොත්තු වෙන්න එපා කවදාක්වත් ජනතාවත් ලෝකයේ ඉදිරියේ ජනප්‍රිය වෙලා නැගී හිටින්නේ කවදාක්වත් රට ලෝකයේ ඉදිරියේ ජනප්‍රිය වෙලා නැගිටින්නේ නැහැ දෙක බුදුරයන් වහන්සේ කියනවා දුස්සීල භාවයේ යම් තැනක තියෙනවා නම් අභියෝග වලට මුහුණ දීමේ කිසිම ශක්තියක් නැහැ අද අපේ රටේ අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් ඉන්දියාවත් බය කරනවා චීනෙත් බය කරනවා රුසියාවත් බය කරනවා ඇමරිකාවත් බය කරනවා තේන්න ඕම ගියාම අර බංගලි දේශෙත් ළඟදී අපිව බය කරයි එයි අපිට දුස්සීල භාවය නිසා අපිට අභියෝග වලට මුහුණ දීමේ ශක්තිය නැහැ හැම තැනදීම අපි ලෝකයට යටත් වෙනවා හැම තැනදීම අපි පරාද වෙනවා හැම තැනදීම අපි නිවට භාවයට පත් වෙනවා භවගෝග සම්පත් වල ආරක්ෂාවක් රටේ දේශීය ආර්ථිකයේ දේශීය නිෂ්පාදනයේ දියුණුවක් නැහැ එක එක ලාභ සත්කාර එක එක කමිෂන් වලට පිට රට බඩු ගෙන්නගෙන මේක පුරවලා අපේ දේශීය ආර්ථිකයේ බිඳුවට ඉතින් මහත්වෝ දුස්සීල භාවය තුලින් සෞභාග්‍ය බලාපොරොත්තු වෙන්න පුළුවන්ද නමුත් අවුරුදු 30ක 40ක ඉඳන් අපේ පින්වත් ජනතාව දුස්සීල භාවයෙන් නේද සෞභාග්‍ය බලාපොරොත්තු වෙන්නේ ඒක කවදාක්වත් සිද්ධ වෙන්නේ නැහැ එනිසා මහත්වෝ තව දුරටත් ජනතාව සම්මා දිට්ඨිය දුර්වල දිශාවටමයි ගමන් කරන්නේ ඒ නිසා තව දුරටත් මහත්වෝ පක්ෂ වෙනස් කිරීමෙන් මුහුණු වෙනස් කිරීමෙන්මයි හෙට දවසේ ජනතාව නායකින් පත් කර ජනතාවට දොස් කියන්න අපිට බෑ ඒ ජනතාවගේ සම්මා දිට්ඨියේ දුර්වලභාවය එච්චරයි
එනිසා ඔබලා මේ සම්මාදිට්ඨි අර්ථයන් ජීවිතයට එකතු කරගන්න. ඔබලා සම්මාදිට්ඨි අර්ථයන් ජීවිතයට එකතු කරගත්තට පස්සේ ඔබලා නිවැරදිව දන්නවා දුස්සීල භාවයෙන් කවදාක්වත් රටට ජනප්‍රිය භාවයක් බලාපොරොත්තු වෙන්න බෑ. භවභෝග සම්පත් රැකේ කියලා බලාපොරොත්තු වෙන්න බෑ. අභියෝගයන්ට ඔරොත්තු දෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා නිරතුරුවම මෙතන තියෙන්නේ පාලකීන්ගේ වරදක් නෙමේ ජනතාවගේ වරද. මේරට ඒ පාලකීන් පත් කරන ඡන්දදායක පින්වතුල්ලාගේ වරද. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද අපිට මේ සමාජේ විපාක දෙන අකුසල් අපිට පේනවා මහත්තයෝ. මෙවන් සුන්දර ශාසනයක උරුමය තියාගෙන මෙවන් සුන්දර ශාසනයක් දැකීමේ ලැබීමේ පින දරාගෙන අපි ඉපදිලා අපි විඳින්නා වූ අකුසලේ තර්ම කොපමණද කියලා බලන්නකෝනේ. මහත්තයෝ අද ලයිට් තියනවාද විදුලිය තියනවාද ඔබට අවශ්‍ය වෙලාවට? මේ රටේ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැස්ස තියෙනවා. ගංගා එළදොළ දියඇලි අවශ්‍ය ප්‍රමාණයට වඩා තියෙනවා. මුළු 365 දවසේම අවශ්‍ය ආකාරයට අවුව තියෙනවා. ඒ වගේම සුළං තියෙන ප්‍රදේශවල අප්‍රමාණ සුළඟ. නමුත් මහත්තයෝ අපි කරුවලේ ඉන්න මොන කරුමයක්ද කියලා බලන්නකෝ. මොකද්ද කරුමය? සම්මා දිට්ඨියටම මහත්තයෝ නිග්‍රහ කරලා, ප්‍රඥාවට නිග්‍රහ කරලා, ලෞකික ප්‍රඥාවට නිග්‍රහ කරලා මේසා සුන්දර පිනක් දරාගෙන ඔබ ඉපදුනා. මේසා ධර්මයක් අහන්න පිනක් දරාගෙන ඔබ ඉපදුනා. මේසා සම්මා සම්බුද්ධ ශාසනයක උරුමය දරාගෙන ඔබ ඉපදුනා. නමුත් ඔබ තාම සම්මා දිට්ඨිය අර්ථයන් පිළිගන්නේ නැහැ. තාම ඔබ දුස්සීල භාවයෙන් සෞභාග්‍ය හොයනවා. දුස්සීල භාවයේ මූණු වෙනස් කර කර, පක්ෂ වෙනස් කර කර, කණ්ඩායම් වෙනස් කර කර ඔබ සෞභාග්‍ය ලෞකික ප්‍රඥාව නැහැ. අන්න විපාකේ සමාජගත වෙනවා. මොකද්ද? වතුර තියෙද්දිත් ලයිට් නැහැ. සුළඟ තියෙද්දිත් ලයිට් නැහැ. මේසා හිරු එළිය තියෙද්දිත් විදුලිය නැහැ. ඇයි? ලෞකික ප්‍රඥාවට අපි කරන්නා වූ නිග්‍රහයන් නිසා. ඒක හොඳට තේරුම් ගන්න. ඒක දිට්ඨ ධම්ම වේදිනී විපාකේ දෙනවා. දවසින් දවස තව තව මහත්යෝ සම්මා දිට්ඨිය ලෞකික ප්‍රඥාව දුර්වල වෙද්දී මේ විදුලි ප්‍රශ්න කවදාක්වත් විසඳෙන දිශාවට යන්නේ නැහැ. තව තව මේවා වැඩි වෙනවා. ඒ මේ ලෞකික ප්‍රඥාවටයි මේ නිග්‍රහ කරන්නේ. ඒ ප්‍රඥාව දරාගෙන ඉපදිච්ච අපි, ඒ ප්‍රඥාව දරාගන්න පින ඇතුව ඉපදෙච්ච අපි, ඒ ප්‍රඥාව දරාගෙන සෝවාන් ඵලයට පත්වීමේ ශක්තිය දරාගෙන ඉපදෙච්ච අපි තෘෂ්ණාවට වහල් වෙලා ඒ සියලු ධර්මතාවයන්ට අපි පයි ගහනවා. තාම පිළිගන්න ලෑස්ති නෑ දෙයනේ දුස්සීල භාවය තුළින් සෞභාග්‍යයක් ලබන්න බැහැ කියලා. එහෙම බැහැ කියලා සිල්වත් භාවයෙන් යුතු කණ්ඩායමක් ගොඩනගා ගන්න තාම ජනතාවට උවමනාවක් නැහැ. උවමනාවක් නැත්තම් මහත්යෝ මේ විනාශය නවත්තන්න අපි ඒව ගැන කතා කළා තේරුමකුත් නැහැ. ඔබට මේ රටේ යම් හෝ වෙනසක් ඇති කර ගන්න ඕනේ නම්, ඔබට මේ ගලාගෙන යන විනාශයේ යම් හෝ යහපතක් මතු කර ගන්න ඕනේ නම්, ඔබට යනි මේ රට ජනප්‍රියභාවයට ඔසවා තබන්න ඕනේ නම්, ඔබට මේ රටේ භවභෝග සම්පත් ආරක්ෂා කළ මේ රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනේ නම්, ඔබට මේ ජාත්‍යන්තරයෙන් එන අසත්පුරුෂ අභියෝගයන්ට මුහුණ දෙන්න අවශ්‍ය නම්, ඔබ කරන්න ඕනේ සිල්වත් පිරිසක් ඔබේ පාලකින් බවට පත් කර ගැනීම. අන සම්මා දිට්ඨිය. එනිසා ඔබ කැප වෙන්න ඕනේ, ඔබ වෙහෙසෙන්න ඕනේ, ඔබ උනන්දු වෙන්න ඕනේ දුසිල්වත් භාවය තුළින් තව තවත් සමාජයේ සෞභාග්‍ය සොයන්නේ නෙමෙයි. ඒක වෙන්නේ නැහැ. ඒක අර හිල් වෙච්ච කලයකට වතුර පුරවනවා වගේ වැඩක් සම්මා දිට්ඨියට අදාළව. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ සමාජය තුළින් සිල්වත් පිරිසක් මතු කරගෙන ඒ සිල්වත් පිරිස තුළින් සමාජ පාලනයට අදාළ ධර්මතාවයන් යම් පමණකට හෝ ඇති කර ගන්න. එතකොට කෙනෙක් මගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් මහත්තයෝ, සිල්වත් භාවය තුළින් පමණක් මෙවන් සමාජයක් යහපත කර අරන් යන්නේ? මොකද අපේ සමාජය සුවිශේෂී සමාජයක්. සුවිශේෂී සමාජයක් කියන්නේ ජීවමාන ධර්ම විනය නැති සාස්තුන් වහන්සේ ජීවත් වෙන සමාජයක්. මේසා සුන්දර ධර්මයේ අර්ථයන් පූජනීය අර්ථයන් ජීවත් වෙන සමාජයක්. ප්‍රාතිමෝක්ෂ සීලය දරාගත් උපසම්පදා භික්ෂුන් වහන්සේලා දසදහස් ගාණක් ජීවත් වෙන සමාජයක්. සාමණේර සීලයන් දරාගත් දසදහස් ගාණක් සාමණේරලා ජීවත් වෙන සමාජයක්. ඒ වගේම පසළොස්වක පෝය දාට උතුම් උපෝසත සීලයන් දරාගත් ලක්ෂ ගාණක් ජීවත් වෙන සමාජයක් තේන්න. එනිසා මහත්තයෝ මෙවැනි සමාජයක් සිල්වත් භාවයෙන් විතරක් අපිට ඉස්සරහට අරන් යන්න බෑ. මොකද මේ සමාජයේ ජීවත් වෙන අපි හැමෝගෙම එක යුතුකමක් තියෙනවා, එක වගකීමක් තියෙනවා. ඒ යුතුකම වගකීම තමයි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම ධර්මය අපි දරාගෙන ඉන්නවා. මොකද්ද? මේ උතුම් බුදු
දහම මේ උතුම් සද්ධර්මය මේ උතුම් සංඝයා කියන අර්ථය එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ සීලෙන් ශක්තිමත් භාවයෙන් විතරක් අපිට මේ කාරණේ නැගී හිටින්න සද්ධාවක් තියෙන්න ඕනේ හොඳට තේරුම් ගන්න ඕනේ මේ දෙකම එකතු වෙන්න ඕනේ මේ රාජ්‍ය නැවත ගොඩ නැගෙන්න නම් මේ රාජ්‍ය මේ ලෝකේම තියෙන පූර්වාදර්ශී රාජ්‍ය බවට පත් වෙන්න නම් මේ රාජ්‍ය මේ ලෝකෙටම සීලය දානය මෛත්‍රිය සමාධිය බෙදා දෙන රාජ්‍ය බවට පත් වෙන්න ඕන නම් මොකද මේ රාජ්‍ය තුලිනුයි දඹදිව කඩා වැටෙද්දී බුදුරජාණන් වහන්සේගේ ඇවෑමෙන් 500 වෙනි වසර ගියාට පස්සේ දඹදිව ශාසනය බිඳ වැටෙද්දී මාත්‍යෝ ලෝකයට දානය පරිත්‍යාග කළේ ඔබේ බිම් කඩයි ලෝකයට සීලය පරිත්‍යාග කළේ ඔබේ බිම් කඩයි ලෝකයට මෛත්‍රිය කියලා දුන්නේ ඔබේ බිම් කඩයි ලෝකයට සාමය කියලා දුන්නේ ඔබේ සමාධිමත් හිතයි එහෙනම් ඒ තැන අපි හෙට දවසේ නැවත වගා කරගන්න නම් මාත්‍යෝ සීලයෙන් විතරක් ශක්තිමත් නායකයෝ බිහි වෙලා වැඩ ඔබ කියන්න පුළුවන් අහවලා හොරකම් කරන්නේ නැහැ කියලා මම කියනවා හොරකම් නොකිරීම විතරක් මේ රටේ නායකත්වයකට සුදුසුකම් ලබන්නේ හොරකම් නොකරන කෙනා තුල සද්ධාව තියෙන්නත් ඕනේ ඒක හොඳට තේරුම් ගන්න හොරකම් නොකරන කෙනා තුල සද්ධාව තියෙන්නත් ඕනේ හොරකම් නොකරන කෙනෙක් සද්ධාව නැති කෙනෙක් සද්ධාව නැහැ නමුත් එයා හොරකම් කරන්නේ නැහැ එහෙම කෙනෙක් හොරකම් නොකරන පිරිසක් ආවොත් ඔවුන් මුලින්ම හොර කරන්නේ සද්ධාව කියන කාරණේ තේරුම් ගන්න මං කියන දේ හයිමත් මං නැවත ඒක කියනවා ඈ මේ සමාජයේ ගොඩනැගෙන්න නම් සීලය අත්‍යවශ්‍යයි නමුත් සීලයෙන් විතරක් මේ උතුම් සමාජයේ ගොඩනැගෙන්නේ නැහැ මේක ලෝකේ දුර්ලභම ධර්මයේ දරාගත් රට මේක ලෝකේ දුර්ලභම සාස්තුන් වහන්සේ දරාගත් රට මේක ලෝභයේ දුර්ලභම පූජනීය වස්තුන් දරාගත් රට මේකේ දුර්ලභම සිල්වතුන් ටික දරාගත් මේක එහෙනම් සීලයෙන් විතරක් පරිපූර්ණ නායකයෙක්ට මේක කරන්න බැහැ මුතන මෙතන ආරක්ෂා කරන ලෝක ධර්මයක් තියෙනවා සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් බෝධිසත්වයින් වහන්සේ මහ සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා මහ පොළවේ පස් වලට වඩා ශරීර මාංශ දන් දීලා මේ ලෝකෙට උරුම කරගත් දුන්න ශ්‍රේෂ්ඨ ධර්මයක් වෙතන ඒක තේරුම් ගන්න ඕනේ ඒ නිසා සීලයෙන් පමණක් මේ රටේ හෙට දවස ගොඩනගන්න බෑ මේ රට ආරක්ෂා කරන්න බෑ මේ රටේ වටිනාකම ආරක්ෂා කරන්න බෑ ඒ නිසා අනිවාර්යයෙන්ම සද්ධාවක් තියෙන්න ඕනේ සද්ධාව නැති සීලය තීනායට රට ගියොත් සීලය කියන්නේ හොරකම් කරන්නේ නැති කෙනෙක් කියන්න පුළුවන් අහවලු හොරකම් කරන්නේ නැහැ හරිද නමුත් අහවල්ලු හොරකම් කරන්නේ නැහැ. නමුත් ඒ අයට සද්ධාව නැහැ. සද්ධාව නැති හොරකම් කරන්නේ නැති අය රටේ නායකත්වයන්ට ආවොත් ඒ අය මුලින්ම හොරකම් කරන්නේ සද්ධාව. හරිද? ඔවුන් විනාශ කළා දානේ සද්ධාවයි. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ නිසා සම්මා දිට්ඨිය ඇති කරගන්න ජනතාව සම්මා දිට්ඨියේ ශක්තිය තව තව වර්ධනය කරගන්න, කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන්න, සද්ධර්ම ශ්‍රවණය කරන්න ඔබ එහෙම කරලා ඔබ දුස්සීල භාවයෙන් හෝ අසද්ධාවෙන් මේ පූජනීය බිම් කඩට යහපතක් බලාපොරොත්තු වෙන්න එපා. මේ පූජනීය බිම් කඩ හෙට යලි ජීවත් කරන්න නම් මේ පූජනීය බිම් කඩද හෙට යලි පණ දෙන්න නම් ඔබ දක්ෂ වෙන්න ඕනේ සද්ධාවෙනුයි සීලේනුයි දෙකෙන්ම පෝෂණය වුණා වූ කණ්ඩායමක් ජාතික නායකත්වයට මං මේ කතා කරන්නේ 100ට 100ක් නිවැරදි වීමක් ගැන නෙමෙයි. එහෙම නිවැරදි වීමක් බිම්බිසාර රජතුමා තුල තිබෙත් නැහැ. කොසල් රජතුමා තිබෙත් නැහැ. බිම්බිසාර රජතුමා සෝවාන් ඵලයට පත් උන රජ කෙනෙක් වුණත් ඒ රාජ්‍යෙත් මගධ රාජ්‍යෙත් ප්‍රශ්න තිබ්බා. යුද්ධ තිබ්බා. තේරෙනවා. එසා 100ට 100ක් නිවැරදි සමාජයක් නෙමෙයි මං කතා කරන්නේ. අවම වශයෙන් 100ට 50ක් නිවැරදි සමාජය. ඔබට මේ සමාජයේ අවම වශයෙන් 100ට 50ක් නිවැරදි කරන්න ඕනේ නම් තව දුරටත් අසද්ධාවෙන් සහ දුස්සීල භාවයෙන් යුත් නායකයෝ පත් කරගන්න ලෑස්ති වෙන්න එපා. මොකද මාත්‍යෝ අකුසල් වැඩි වෙන්න අපි තව තව අකුසල් කරයි. ඒක හේතුඵල ධර්මයක්. හොඳට තේරුම් ගන්න. මං කියලා දිනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් මම මම ලෝකයේ දකින්නේ සූත්‍රගත ධර්මය කියෝලා නෙමෙයි මම ලෝකයේ දකින්නේ අද සිද්ධ වෙන සංස්කාරයන් බල්ලයි ඒ නිසා මේ දුස්සීල භාවය තව තව වැඩි වුණොත් ඒ දුස්සීල භාවය නිසා මිනිස්යා තුළ ඇති කරගන්නා වූ අකුසල් නිසා අනාගතේ අසද්ධාවෙන් පිරුණා වූ කණ්ඩායම් බලයට පත් වෙන්න පුළුවන් ඈ එහෙම කළොත් ශාසනයත් විනාශ වෙලා ඒකත් විනාශ වෙලා යනවා ඔතෙන්ද තමයි අපි මේ අරගෙන යන්නේ දුස්සීල භාවයේ විසින්. ඒ නිසා මේ ගලාගෙන යන දුස්සීල භාවය කරුණා කරලා සමාජයෙන් නවත්ත ගන්න. ඔබලාට අවශ්‍ය නම් මම සමාජයත් එක්ක කටයුතු කරන්නේ නැහැ. මට තියෙන එක වගකීමයි. ඒ වගකීම තමයි මගේ ඇස් දෙක පියවෙන තුරාවට මේ උතුම් චතුරාර්ය සත්‍ය ආරක්ෂා කරලා ලැබීම.
ඒ චතුරාර්ය සත්‍යයන්ගේ ආරක්ෂා උදෙසා මට කරන්න තියෙන කැපවීම ඒ වගකීම් විතරයි තියෙන මට වෙන කිසිම වගකීමක් නැහැ තේන්න මට දරුවොත් නැහැ මොකක්වත් නැහැ මට තියෙන මැරෙන මොහොත දක්වා චතුරාර්ය සත්‍ය ශක්තිමත් කරලා තිබීම වගකීම් විතරයි මේ ශාසන අර්ථයේ ශක්තිමත් කරලා තිබීම තේන්න ජනතාව තුළ සද්ධාව ජනතාව තුළ කුසලයේ වර්ධනය කරලා තිබීම නමුත් මාත්‍යෝ අපි මේ සමාජයේ හැසිරෙන විදියට සමාජයේ මේ ගලාගෙන යන විනාශයේ දිශාවට මාත්‍යෝ අපිට කරන්න පුළුවන් දෙයක් ඉතුරු වෙලා නැහැ. අපි කොච්චර චතුරාර්ය සත්‍ය කතා කළත් ජනතාව ඉන්නේ විසිරුණා වූ හිතේ. අපි දෙන දේ අර්ථවත්ව අවබෝධාත්මකව ජීවිතයට එකතු කරගැනීමේ මානසික ශක්තියක් අද සමාජෙට නැහැ. විසිරුණා වූ සිතෙන් තමයි සමාජයේ ජීවත් වෙන්නේ. නමුත් අපි බණ කියද්දී සිද්ධ වෙන එක දෙයයි අපිව ජනප්‍රියභාවයට ඒ ජනප්‍රියභාවයත් මං සතපහකටවත් ගණන් ගන්නේ නැහැ. ඒ නිසා ඒකිනුත් මට වැඩක් නැහැ. ඒ නිසා ඔබලාට දෑත් දෙක එකතු කරලා ගෞරවයෙන් මං කියන්නේ අනේ කරුණා කරලා දුස්සීල භාවයෙන් හෝ අසද්දාවෙන් හෙට ලෝකයට ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙන්න ඔබේ දුවදරුවට ශාසනයට ඔබේ සිංහල බෞද්ධ සමාජයට මේ සියලු ජාතීන් සමගියෙන් ජීවත් වෙන සමාජයට යහපත් හෙටක් බලාපොරොත්තු වෙන්න ඉසක් කරුණා කරලා දුස්සීල භාවයෙන් තොර අසද්දාවෙන් තොර සද්ධාවන්ත බෞද්ධයින්ගෙන් යම් පිරිසක් එකතු වෙලා මහත්වෝ මේ සමාජ වගකීම් වල නායකත්වයේ ගන්න පෙරට එන්න පෙරට එනින් පහා අපිට බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ මේ රටේ සිල්වත්භාවය ආරක්ෂා කරන මේ රටේ හොරකම් නොකරන මේ රටේ අවංකභාවයේ තියෙන මේ රටේ ජාත්‍යන්තරත් එක්ක කටයුතු කරන්න පුළුවන් රටට ආදරේ තෙරුවන්ට ගරු කරන සංඝයාට ගරු කරන මාත්‍ය 500ක් හොයාගන්නේ නැද්ද ඈ 500ක් හොයාගන්නේ නැද්ද එහෙම නැත්නම් ඉතින් ඒක මහා දුර්වලතාවයක් නේ සංගයාට ගරු කරන සංගයාට කීකරු තෙරුවන්ට ගරු කරන හොරකම් දූෂණය නොකරන පංචශීලය ආරක්ෂා කරන ජාත්‍යන්තරයත් එක්ක කටයුතු කරන්න ශක්තිය තියෙන එවැනි දැනුමක් තේරුමක් තියෙන 500ක් හොයාගෙන ඉදිරියට එන්න මේක වෙනස් කරන්න ඕන නැත්නම් මේ විනාශයන් ගැන කතා කරලා තේරුමක් නැහැ කෙනෙක් රට ඇරලා යනවා තව කෙනෙක් පිකටින් කරනවා තව කෙනෙක් උපවාස කරනවා තව කෙනෙක් පෙළපාලි යනවා ඔය එකක්වත් කරලා වැඩක් නැහැ මේක වෙනස් කරගන්න වෙනස් නොකළොත් දුස්සීලභාවයට අදාළ විපාකේනුයි සමාජගත වෙන්නේ වෙන දෙයක් නැහැ දැන් බලන්න අපේ ළමා පරපුර බලන්නකෝ පාසල් පද්ධතිය තුළ ජීවත් වෙන ළමා පරපුර කොච්චරනම් ගුණාත්මක භාවයෙන් වැටෙනවද කියලා ඈ ඒ අහිංසක දරුවන් දන්න දෙයක් තියෙනවද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගුරුවරයා දරුවාට මෙස්සිතින් සැලකිය යුතුයි කියලා දරුවාට කරුණාව දැක්විය යුතුයි කියලා ගුරුවරයා තමන්ගේ ශිෂ්‍යයාට ගෝලයාගේ අනාගත යහපත තෙන් අනාගත දියුණුව ප්‍රාර්ථනා කළ යුතුයි බලාපොරොත්තු විය යුතුයි කියලා. මාත්‍ය සමාජයේ වෙන දෙයක් තියනවාද? සමාජයේ වෙන දෙයක් නැහැ. ඒතොර සමාජයේ වෙන දෙයක් නැති වෙනකොට මාත්‍යෝ අපේ ළමා අනාගතේ යන තැන අපිට කියන්න පුළුවන්ද? ඈ? සමාජතු මෙතන ශක්තිමත් විනයක් තියෙන්න ඕනේ. පාසල් පද්ධතිය තුල ශක්තිමත් විනයක් තියෙන්න ඕනේ. ඒ විනයට විදුහල්පතිතුමා නායකත්වය දෙන්න ඕනේ. පන්තියේ ගුරු පින්වත් මහත්මයා මහත්මිය නායකත්වය දෙන්න ඕනේ. එතකොට මෙතන විනයක් තියෙන්න නම් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව තුල විනයක් තියෙන්න ඕනේ. ඇමති මණ්ඩලය තුල විනයක් තියෙන්න ඕනේ. රටේ නායකයා තුල විනයක් නමුත් මාතු ඉහළ කුණු වෙලා එද්දී ඉහළ විනය නැති වෙද්දී අපිට විදුහල්පතිතුමාගෙන් ඒ විනය බලාපොරොත්තු වෙන්න බැහැ අපිට ගුරුතුමාගෙන් ඒ විනය බලාපොරොත්තු වෙන්න බැහැ. එතකොට මේ සියල්ල පිරිහෙදි දරුවාගේ විනය බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ සමත සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? මට සම්මා දිට්ඨිය තියෙනවා දෙයියන්ගේ පිහිටෙන්. ඒ නිසා මං සම්මා දිට්ඨියට අදාළව මේ ප්‍රශ්න විග්‍රහ කරගන්නවා. එතකොට එහෙම විග්‍රහ කරද්දී මට පේන චිත්‍රය මහත්යෝ මහා වියරු චිත්‍රයක්. මොකද එතකොට අපි තේරුම් ගන්න ඕනේ සම්මා දිට්ඨියට අදාළව දකිද්දී අද මේ පාසල් යන ළමා පරපුර කියන්නේ කවුද? දැන් පාසලේ යන්නේ මාත්‍යෝ අවුරුදු 5ත් අවුරුදු 18ත් අතර ළමයිනේ. එතකොට ඔය අවුරුදු 5ත් අවුරුදු 18ත් අතර කියන වයස කියන්නේ කවුද? මීට අවුරුදු 5කටත් අවුරුදු 18කටත් ඉස්සෙල්ලා මැරිලා ඉපදුන මිනිස්සයම තමයි මේ පටිච්චසමුප්පන්නෝ ඉපදිලා. හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද මේ වර්තමානයේ ඉපදෙන ළමා පරම්පරාව කියන්නේ මහත්වේ බ්‍රහ්මතලෝලින් එන අය නෙමෙයි. එහෙම එන අයත් ඉන්න පුළුවන් 100ට එකක් විතර. හරිද? මේ වර්තමානයේ ඉපදෙන ළමා පරපුර කියන්නේ ශාස්ත්‍රීය දිව්‍යතලවල ඉඳන් එන අය නෙමෙයි. මොකද බුදුරයන් වහන්සේ කියනවා ශාස්ත්‍රීය දිව්‍යතලවල ඉපදෙන දෙවියෙක් නැවත සුගතියේ ඉපදෙනවා කියන කාරණේ දුර්ලභයි කියලා. හරිද? මොකද එයාට මරණාසන්න මොහොතේ දිව්‍ය සම්පත් අතහැර ගන්න බැහැ. එයා මහා දිව්‍ය සම්පත්නෙ වින්දේ. මරණාසන්න මොහොතේ චුත වෙනකොට දිව්‍ය සම්පත් අතහරින්න එයා දිව්‍ය සම්පත් උපාදානය කරගෙන ගැටෙන සිතෙන් සතර අපායට. එනමතු මේ ඉපදෙන දරුවන්ගෙන් 100ට 5ක් ඕනනම් අතීතේ දෙවියෝ වෙන්න පුළුවන්.
එනම් මාත්‍යෝ මේ ඉපදෙන අය බහුතරේ කවුද? තුෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවයේ තුල මේ මනුස්ස ලෝකයේම උපාදානය කරගෙන මනුස්ස ජීවිතවල ඉඳන් මැරිලා ඉපදෙන. හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙනම් අපිට දැන් පැහැදිලිව පේනවා මේ පාසල් පද්ධතිය තුල ඉගෙන ගන්න පහේ පටන් අවුරුදු 17 දක්වා සියලුම දරුවන්ගෙන් 95%ක්ම පෙර ජීවිතයේ මනුස්ස ලෝකෙම ඉපදිලා පටිච්ච සමුප්පන්නව මැරිලා ඉපදුන. එහෙනම් මාත්‍යෝ හොඳට දැන් වෙන සම්මාදිට්ඨිය කියන්නේ මේකයි ඈ. ලෝකේ බලන්නේ හොම නෙමෙයිනේ. සම්මාදිට්ඨියෙන් බලන්නේ මෙහෙමයි. එහෙනම් අද දවසේ මනුස්සයා වැඩිපුරම කරන්නේ සිල්පද රැකීමද බිඳීමද? බිඳීම. අද මනුස්සයා වැඩිපුරම කරන්නේ ලෝභ දේශ වැඩිවීමද නැද්ද? අද අහිංසක අර පෙන්ෂන් අම්මලා මේ විශ්‍රාමික අම්මලා පෙන්ෂන් එක ලැබෙන්නේ නැහැ කියලා ගැටි ගැටි ඉන්නවා. හරි දවසේ ලැබෙන්නේ නැහැ, අඩු කරලා ලැබෙනවා, බදු ගහලා ඔක්කොම මහත්වෝ විකෘතියක් තුලා ඉන්නේ, ගැටෙන හිතෙන් ඉන්නේ. ඒතකොට ලෝභ ද්වේෂ මෝහ වඩලා අකුසල් කරලා මහත්වෝ මේ අය මරණාසන්න මොහොතේ මේ මනුස්ස ලෝකෙම උපාදානය කරගෙන ආයිමත් මව කුසකටම. මොකද උපාදාන පච්චයා බව උපාදානයට අදාළ භවෙසකස්සේනේ. එහෙනම් ඒ දරුවා ඉපදුන දවසේ තේන්නාද? ඒ ඉපදුනේ පෙර ජීවිතේ සීලේ පරිපූර්ණ දරුවද? පෙර ජීවිතේ කුසල් මූලයන් පරිපූර්ණ දරුවද? මේ සමාජෙම ජීවත් වෙච්ච අය. එතකොට මේ සමාජෙම ජීවත් වෙච්ච සීලේ දුස්සීල භාවයන් පිටිපස්සේ තියෙන අකුසල් මූලයන් පිටිපස්සේ තියෙන දරුවන්ට මහත්්‍යෝ යහපත් විනයක් අවශ්‍යයි. ගොඩ නැගෙන්න. මොකද දුර්වල සංස්කාර පිටිපස්සේ තියෙනවා. එතකොට ඒගොල්ලෝ ගොඩ නැගෙන්න නම් අවුරුදු 5 6 ඉඳන්ම ඒගොල්ලන්ට යහපත් විනයක් අවශ්‍යයි, යහපත් නායකත්වයක් අවශ්‍යයි, කල්යාණ මිත්‍රභාවයක් අවශ්‍යයි, යහපත් ගුරු ඇසුරක් අවශ්‍යයි. ඒ ගුරු ඇසුර වගකීම් විරහිත වුණොත් ඒ ළමා පරපුර මහත්්‍යෝ දුරාචාරයටමයි ගමන්, කාමච්ඡන්දයන්ටමයි ගමන්, මද්වතුරොල්ටමයි ගමන්. ඇයි? සාංශාරික පුරුදු. සංස්කාරපච්චයා විඥාන. එනිසා පාසල් පද්ධතියේ දරුවා කියන්නේ මහත්්‍යෝ පෙර ජීවිතේ පටිච්ච සමුප්පන්න මිනිසෙක්මයි. ඒ දරුවා කවදාක්වත් මහත්්‍යෝ අකුසල් නැති දරුවෙක් නෙමේ. බරපතල අකුසල් පිටිපස්සේ ඔබ හිතන්නකෝ, අපේ රටේ දේශපාලන මාස්තුරු ඉන්නවනේ, ඒ අය පන්සිල් රකින්නවද? මෙවැනි කෙනෙක් යම් හේයකින් ඊළඟ ජීවිතේ මිනිසෙක් වෙලා මව කුසක ඉපදුනොත් මහත්්‍යෝ අවුරුදු 10 ඉස්කෝලේ වයසේදීම මේක මද්ද්‍රව්‍ය ගන්න පුරුදු වෙනවා. මේක ඉස්කෝලේ දින දේ තොරකම් කරන්න ඈ. එතකොට මේ දරුවාගේ ශක්තිමත් විනයක් තුල හික්මන්න ඕනේද නැද්ද? එතකොට ඒ දරුවාගේ වරදක්ද ඒක? ඒ දරුවාගේ වරදක් නෙමෙයි. ඒක ධර්මානුකූල තත්ත්වයක්. ඒ ධර්මානුකූල තත්ත්ව නිසායි බුදුරජාන් වහන්සේ කියන්නේ නායකයා ධාර්මිෂ්ඨ විය යුතුයි. නායකයා මේව තේරුම් ගන්න යුතුයි. ඔහුටයි නායකයෙක් කියන්නේ. එහෙම නැත්නම් නායකෙක් මෙවැනි දෙයක් තේරුම් ගන්න බැරි මිනිසෙක් නායකයෙක් නෙමෙයි, අන්තම අන්ත දුර්වලයෙක් කියලා මම නම් ධර්මානුකූලව කවුරු නායකයා වුණා තේන්නයි. ඔව්, අන්තම අන්ත දුර්වලයෙක්. නායකයා නම් ධර්මානුකූලව මේ මා තේරුම් ගැනීමේ ශක්තිය තියෙන. සමාජයේ මේ විදියට දුස්සීල වෙන්න දුස්සීල වෙන්න, ලෝභ ද්වේෂ මෝහ වැඩෙන්න වැඩෙන්න ඊළඟ පරම්පරාව මහත්යෝ අකුසල් ශක්තිය වැඩි වෙලා උප්පත්තිය ලබන්නේ. අකුසල් ශක්තිය වැඩි වෙලා උප්පත්තිය ලබන්නේ. ඒ අකුසල් ශක්තිය වැඩි වෙලා උප්පත්තිය ලබද්දී, දරාගෙන උප්පත්තිය ලබද්දී මේ දරුවන් යහපත් විනයක් තුල සමාජගත කරන්න ඕනේ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ගුරුවරයා තුල දරුවා කෙරේ මෛත්‍රිය තිබිය යුතුයි, දරුවා කෙරේ කරුණාව තිබිය යුතුයි, දරුවාගේ අනාගතය පිළිබඳ ගුරුවරයා බලාපොරොත්තු ඇති කරගත යුතුයි, දරුවා පිළිබඳ විශ්වාසය ඇති කර දිය යුතුයි යාගේ අනාගතය පිළිබඳ. නමුත් මහත්ව මේවා සමාජය තුල වෙන්නේ. ඒකට අපිට අහිංසක ගුරු මහත්ම මහත්මීන්ට බයින්න. ඒගොල්ලන්ටත් වැටු ප්‍රශ්න තියෙනවා, ඒගොල්ලන්ටත් බදු ප්‍රශ්න තියෙනවා, ඒගොල්ලන්ටත් ජීවත් මේ ප්‍රශ්න. එනම් මේවාට අපි කෙලින්ම ඇඟිල්ල දික් කරනවා. අන්න අධර්මික සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ කියනවා මේවාට වග කියවුතු පළවෙනි තැනත්තා රාජ්‍ය නායකයයි කියලා. දෙවැනියා ඇමති මණ්ඩලය කියලායි. තුන්වැනියා මන්ත්‍රී මණ්ඩලය. මේ තුන පිරිහිච්ච තැන තමයි පූජක පක්ෂය පිරිහෙන්නේ. මෙතනත් පිරුණාට පස්සේ ජනතාව. එනම් මාතෝ ජනතාව මේ මොහොතේ පිරිහිලා නම් ඉන්න අදහස් වෙන්නේ ඉන් ඉහළ තියෙන අර්ථයන් හතරම පිරිහීමට. මේ ධර්මය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මං ලෝකේ විග්‍රහ කරන්නේ උතන ඉඳන් ඈ. එහෙම නැතුව හෙට මහා බැංකුවේ අධිපතිතුමා කිව්වොත් ඊළඟ වසර මේ රටේ සෞභාග්‍යමත් වසර කියලා මං කියනවා, කිසිම දවසක ඒක ඉටු වෙන්නේ නැහැ. තේරෙනවද? ඒ නිසා ජනතාව තේරුම් ගන්න බොරුවට සම්මාදිට්ඨියේ දුර්වලභාවයන් නිසා තමන්ගේ සම්මාදිට්ඨිය ශක්තිමත් කරගන්න. ඔය දුර්වල සම්මාදිට්ඨියෙන් තවදුරටත් ඔබලා දුස්සීලභාවයෙන් සෞභාග්‍ය බලාපොරොත්තු වෙනවා නම් ඔබලාට හිමි වෙන්නේ විනාශය පමණයි.
අවසරයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේ අපිට මේ පැහැදිලි කර දෙන්නේ වර්තමානයේ අපි මුහුණ දීලා ඉන්න බොහෝ ගැටලු වලට ධර්මානුකූලව හේතු වෙලා තියෙන කාරණා මොනවද කියලා. මම විශ්වාස කරනවා අද ධර්ම යාත්‍රා වැඩසටහන අහන ඔබට මේ පැහැදිලි කිරීම ඉතාම වටිනවා කියලා. හෙලස් ගඟ තරණය උදෙසා සිරස FM ධර්ම යාත්‍රා අලුත්පැය ප්‍රවෘත්ති වලින් අනතුරු අපි නැවතත් මේ සූදානම් වන්නේ ධර්ම යාත්‍රා වැඩසටහනේ ඉතිරි කොටස ශ්‍රවණය කරන්නයි. අපේ ගරු ස්වාමින් වහන්සේ ඔබට පැහැදිලි කර දුන්නා මේ දුස්සීල භාවය හේතුවෙන් අපි කොතරම් අර්බුදයකට මේ මොහොත වෙන විට ලක් වෙලා තියෙනවද කියලා. හොරකම දූෂණය වංචාව එපමණක් නොවේ වර්තමානයේ අපිට අහන්නට දකින්නට ලැබෙන බොහෝ දේවල් වලට හේතුව මේ දුස්සීල භාවය බව උන්වහන්සේ පැහැදිලි කරා. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ගිලිහෙන්න ගිලිහෙන්න අපේ දුස්සීල භාවය වැඩි වෙනවා. රටේ පාලකයාගේ සිට පහළ තැන දක්වාම දුස්සීල භාවයෙන් යුතුව කටයුතු කරනවා නම් අපට කිසි දිනක සෞභාග්‍ය දකින්නට වෙන්නේ නැහැ. අපිට දකින්නට වෙන්නේ විනාශය පමණයි කියන කාරණාවයි උන්වහන්සේ පැහැදිලි කරමින් සිටියේ. මේ පැහැදිලි කිරීම තව දුරටත් අපේ අසන්නන් වෙනුවෙන් අපේ ශ්‍රාවකයන් වෙනුවෙන් සිදු කරන්නට මේ මොහොතේදීම ගෞරවයෙන් ආරාධනා කරන්නේ මහරහතුන් වැඩිමගොස්සේ ධර්මයේ දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරේඥාන ස්වාමීන් වහන්සේට. අවසරයි ස්වාමීනි. ඔබලාට හෙට සෞභාග්‍ය අවශ්‍ය නම් කරුණා කරලා ඊළඟ પરම්පරාව ගැන හිතන්න. බලවත් ආකාරයෙන් ආරෂ්ඨාංගික මාර්ගයේ දුර්වෙන සමාජයකයි අපි ගමන් කරන්නේ. තේන්න? ආජීව අට්ටමක සීලය පංච සීලය බලවත් ආකාරයෙන් දුර්වල මාතෝ මේවා දුර්වල වෙද්දී අපිට සමාජය හදන්න බෑ මහත්තයෝ. සමාජය හදන්නේ කොහොමද බලන්න? අද ස්ත්‍රී රත්නයේ කාන්තා රත්නයේ දිහා බලන්න. කොයිසා සමාජයේ කාන්තාව වැරදි දිශාවකට ගමන් කරනවාද කියලා පාසල් වයසේ ඉඳ ඈ සමාජයෙන් පූර්වාදර්ශ නැහැ. නායකයෝ පූර්වාදර්ශ දෙන්නේ නැහැ. නායකයන්ට අවශ්‍ය ළමා වයසේදීම කාමච්ඡන්දයන් නැති කරලා ඒගොල්ලෝ විනාශය කළා යමන්න. රටේ සැබෑ ප්‍රශ්න වලින් සැබෑ දැනීම් වලින් ඒගොල්ලන්ව ඈත් කළා දාන්න. අපේ ළමා පරපුරත් ඒ වාට රැවෙන. එහෙනම් බලන්න මේ ජීවිතේ මාත්‍යෝ මේ පවතිනා වූ මේ සමාජයේ ඇතිවෙනා වූ ආර්ථික ප්‍රශ්න නිසා බලවත් ආකාරයෙන් කාන්තා පරපුරත් දුසිල්වත් භාවයට පත් වෙනවා. එතකොට එවැනි දුසිල්වත් භාවයට පත් වෙනවා බලන්න මොනසා වැරදි කාමච්ඡන්දයන් වැරදි කාමයේ වර්ධව ඇසලින් සමාජය තුල සිද්ධ වෙනවනේ. කොච්චර සිද්ධ වෙනවා කියන්නේ දැන් මාත්‍ය ආපු ගමන් කියවනේ අර ව්‍යාපාරික මාත්‍යෙකුත් මරලා දාලා තියනවා කියලා නේ. ඒත් කාමයේ වර්ධව ඇසලින් නේ. ඒතොර දැන් ඔය අර විශ්වවිද්‍යාල දරුවේ බෙල්ල කපලා මරලා දානවා කියන ඒවත් කාමච්ඡන්දයන්ට අදාළ ධර්මතාවයනේ. තේන්න? ඒතොර මාත්‍ය මෙවැනි කාමයන් නොදුදුවන සමාජයක මැරිලා නැවත යා ගෑනු දරුවෙක් වෙලා ඉපදුනොත් මාත්‍ය හතේ පන්තියේ යනකොට කොල්ලෙක් යාළු කර ඇයි සාංශාරික ඒ දහින්සක දරුවට බැනලා වැඩක් නැහැ. මොකද මේ ඉපදෙන අයයි මේ මැරෙන අයයි නැවත ඉපදෙන්න උපාදාන පත්‍ය භව කියන ධර්මතාවය තුල. එතකොට මේ අහිංසක දරුවට බැනලා වැඩක්? එනම් මාතෝ පාසල සමාජයේ ගොඩනගද්දී පාසල තුල ශක්තිමත් විනයක් තියෙන. ඒ විනය බිඳුනොත් ඊළඟ પરම්පරාව විනාශ වෙලා යනවා. මොකද මෙහින්පත් වෙන්නේ බලවත් අකුසල් තියෙන මිනිස්සුયો තමයි නැවත ඉපදීමට ලක්. මේක අපි තේරුම් ගන්නේ නැහැ. මොකද අපි සමාජයට කියද්දි මේ ඉපදෙන්නේ පෙර ජීවිතේ සිල්පද බිඳගත් අයමයි කියලා කියද්දි අම්මල තාත්තලා ඒකට කැමති. පෝ අපේ ළමයා කොහෙද සිල්පද බිඳගත් කෙනෙක් වෙන්න? මගේ ළමයා දෙවියෙක්මයි කියලායි. ඒ නිසාම සමාජය නිවැරදි කරන්න දක්ෂ නැහැ. සම්මා දිට්ඨියට අදාළව හිතන්න දක්ෂ නැහැ. අපිට පේනවා සමාජයේ දරු પરම්පරාව විනාශ වෙන වේගය දකිද්දී මේ දරුවන්ට විනාශ වීම උදෙසා දැනීම් සකස් කරලා දෙන්නේ පෙර ජීවිතේ බින්දා වූ සිල්පදෝල කුසල් සංස්කාර විසින්මයි කියලා. නමුත් මේවා මේ පැත්තෙන් පාලනය කරගන්න සම්මා දිට්ඨිය තියෙන නායකයෝ නැහැ. දැන් බලන්න මිච්ඡා ආජීවය ගැන සිල්පදයක් එකක් ගන්නකො මොකද්ද? මිච්ඡා ආජීවයට අදාළ එක ධර්මතාවයක් තමයි වසවිස විකුණන්න හොඳ නැහැ. දැන් මහත්යාගෙන් මං ඇහුවොත් වසවිස විකුණන්න හොඳ නැහැ කියලා මහත්ය එක පාට කියයි මොකද්ද? කුමිනාශක විකුණන්න හොඳ නැහැ. වල්නාශක විකුණන්න ඕකනේ අපි කියන්නේ. ඔයිට වඩා දෙයක් අපි හිතන්නේ? ඔයිට වඩා දෙයක් හිතන්නේ නැහැ මහත්ය. කවුරුත් හිතන්නේ. මේ විනාශය ඒකනේ. මේ විනාශය ඒකයි මිනිස්සයා හිතන්නේ නැහැ නුවණින් මෙනෙහි කරන්නේ. මහත්යෝ වසවිස කියන්නේ ඔය දෙක නෙමෙයි අද. ඔය දෙකත් වසවිස. නමුත් මහත්යෝ කෙහෙල් ගෙඩියක් විකුණද්දී අපි වසවිසක් කෙහෙල් ගෙඩියටත් කාබයිට් ගහලයි. අඹ ගෙඩියක් විකුණද්දී අඹ ගෙඩියටත් කාබයිට් ගහලයි එතනත් වසවිසක් විකුණ. මාළු ටිකක් විකුණද්දී ඒකටත් ෆෝමලින් ගහලයි විකුණන්නේ. කිරි හට්ටියක් විකුණද්දී ඒකටත් වසක් දාලායි විකුණන්නේ. මහත්යෝ ඇයි මිච්ඡා ආජීවය? නමුත් අපි ඒක දන්නේ නැහැ. මොන දේද බලන්න වසක් විසක් දාන්නේ තු තියෙන කියලා මහත්යෝ බලන්නකෝ. සමාජී
හොඳට හිතන්න පහුගිය කාලේ අර පොල් තෙල් වල මහා ප්‍රශ්න තිබ්බනේ නේ ඔය වගේ වසක් විසකින් තොර දෙයක් ඇත්ත වශයෙන්ම තියෙනවාද කියලා ප්‍රමිති කාර්යාංශයේ ලොකු ප්‍රශ්නයක් තිබ්බනේ ඒක සභාපතිට නේද එයා කියද්දි වස විසෙන් තොර දෙයක් නැහැ ඇයි මහත්ව ඇත්ත කතාව නේ මාත්‍යා ගෙදර කේක් ගෙඩියක් හදන්නකෝ මාත්‍යාගේ නෝනා ගෙදර කේක් ගෙඩියක් හදනවා ඔය කේක් එක මහත්ව සුමානෙකට වඩා තියාගන්න පුළුවන්ද ඇයි පුස්කනවා නමුත් සමහර කේක් තියෙනවා අර පැකට් වල දාලා මහත්ව මාස 8ක් තමයි ගියාට පස්සේ තමයි කල්ලිකුත් නමුත් මහත්යා ගෙදර කේක් එක සුමාන්ට වඩා තියන්න එනම් බලන්න මාස 8ක් අර කේක් කෑල්ල තියන කොයි සානම් මහත්යෝ ඒකට කල් තබා ගැනීමේ ද්‍රව්‍ය දානවද කියලා ඈ හොඳට හිතන්නකෝ ඈ මහත්යා ගෙදර රොටියක් හදන්න ගියොන්කෝ පාන් පිටි ලුණුයි වතුරයි ඕකනේ දාන්නේ ඔය රොටිය මහත්යෝ හවස වෙනකොට පිනුල් වෙනවද නැද්ද ඕක කොච්චර චාච්චිය දාලා හොඳට බැද්දත් ඕක පහුදා වෙනකොට පිනුල් නමුත් මහත්යෝ අපි කන බිස්කට් එකක් මාස 8ක් තියා ඈ එතකොට බලන්නකෝ එහෙනම් ඒත් තියෙන පාම් පිටි සීනි වතුරයි නේද එහෙනම් බලන්න ඕකක් ඇතුළට කොච්චරනම් කල් තබා ගැනීමේ රසායන දානවද කියලා එහෙනම් මහත්තයෝ මහත්තයා හිතනවාද වස විසෙන් තොර ලෝකයක් දෙයක් තියෙනවද කියලා අද රටේ එහෙම දෙයක් එහෙනම් මහත්තයෝ දැන් අපි ඔතනින් නවතිනවද දැන් ඕක කිය කියා අපි නවතිනවා එතන අහවල් වල වස විස මහවල් දේ වස විස අහවල් දේ වස විස කියලා එතනින් නැවතුණා අපි ඕකේ විපාකේ දකින්නවද මේ වස විස නිසා මනුස්ස සමාජයේ සම්පූර්ණයම පිළිකා රෝගීන් මොළය ගෙඩි එහෙම නැත්නම් අක්මාදිය වීම සහිත බරපතල රෝගාබාධයන්ට සමාජයේ ලක් වෙනවා. හිතනවාද? දෙවෙනි කාරණය මේ වස විස විකිණීම නිසා ඊළඟට මේ මිනිස්සු මැරිලා මිනිස්සු වුණොත් ළමා කාලයේදී මේ දරුවන්ට පිළිකා ගෙඩි අරවා මේවා බලවත් රෝගයන්ටපත් අද ළමා පරපුරෙන් භාගයක්ම ලෙඩ වෙලා මහත්යෝ අවුරුදු 5 දරුවා අරන් එනවා පිළිකා හැදිලා අවුරුදු 8 දරුවා අරන් එනවා මොලේ ගෙඩි හැදිලා අවුරුදු 10 දරුවා අබන් එනවා වකුගඩු නරක් වෙලා එයි පෙර ජීවිතේ මිච්ඡා කවුද මේ කේල් ගෙඩියට කාබයිට් ගහපු අය අඹ ගෙඩියට කාබයිට් ගහපු අය කෝටිපති බිස්කට් විකුණපු අය ආහාර විකුණපු අය මෙන්න මැරිලා මිනිස්සු වෙලා අවුරුදු 8 දී පිළිකා අර දරුවෙක් මගේ ළඟට ඊයේ පෙරේ දෙක්කන් ආවා වයස 9යි ඉසේ පිළිකාවා මාතෝ කාටද වර්ධ පටවන්නේ අපි හිතනවාද මේ පිසේ පිළිකාවක් හැදුන දරුවා පෙර ජීවිතේ කෝටිපති වසවිස ආහාර හැදුවේ නිෂ්පාදකයෙක් කියලා අපි හිතනවාද හිතනවාද ඕක නොහිතනකම් කවදාකවත් අපිට මේ ප්‍රශ්නේ ගොඩ එන්නේ බෑ අපි මොකද කරන්නේ මෙහෙන් පිළිකා රෝගීන් වැඩි වෙනකොට අපි පිළිකා රෝහල පුළුල් කරන්න ආදාර එකතු කරලා පිළිකා රෝහලට තව තව වාට්ටු හදලා පිළිකා රෝහලේ රෝගීන්ට බෙහෙත් නැහැ කියලා සල්ලියක් කවු කර කර බෙහෙත් අරගෙන දැන් අපි ඕක නේ කරන්නේ විසඳෙයිද ප්‍රශ්නේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ ප්‍රශ්නේ විසඳෙන්න නම් මොකද්ද කරන්න ඕනේ සමාජය තුල සම්මා ආජීවයේ ශක්තිමත්භාවයට පත් කරන්න ඕනේ විනය ඇති කරලා නීති ඇති කරලා දඬුවම් ඇති කරලා තුෂ්ණාවේ තියෙන වියරුව කියලා දීලා සමාජය තුල සම්මා ආජීවයේ ශක්තිය ඇති කරන්න ඕනේ එහෙම නැතුව අපිට පිළිකා රෝහලේ වාට්ටු වැඩි කරලා වැඩක් තියනවද පිළිකා රෝහලට බෙහෙත් වැඩිපුර දීලා වැඩක් තියනවද වැඩක් නැහැ මෙහෙන් පොම්ප කරනවා පිළිකාවට අදාළ අකුසල් මෙහෙන් සමාජයේ පොම්ප කරනවා දුස්සීල සමාජයේ පොම්ප කරනවා පිළිකාවට අදාළ දුස්සීල සංස්කාර පොම්ප කරද්දී පිළිකා රෝහල පුළුල් කරලා වැඩක් නැහැ පිළිකා රෝහලට බෙහෙත් හොයලා දීලා වැඩක් නැහැ කරුණා කරලා මේ දුස්සීල පාලනය වෙනස් කරගන්න කාගේ පාලනය වුණත් ඈ මං කතා කරන්නේ අවුරුදු 40ක 50යි නම් පාලන නැතු මේ දැන් තියෙන පාලනය විතරක් නෙමෙයි ඈ කරුණා කළ මේ දුස්සීල පාලනයන් අයින් කරගන්න වෙනස් කරගන්න සිල්වත් පාලනයක් තුලින් පමණයි ඔබට මේ වෙනස් වීම පියම්පමුදෝ බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒ නිසා කවදාක්වත් මෙවැනි සිල්පද දුර්වල කිරීම වල ලස්සන චිත්‍රයක් අපිට පේනවා මත ඒ චිත්‍රය මට නම් හරිම සුන්දරව පේනවා කොතනකවත් අඩුවක් නැහැ තේරෙනවද ඒ චිත්‍රය තමයි මම මේ ඔබලාට පැහැදිලි කරලා දෙන්නේ තේරෙනවද මේ චිත්‍රය දුස්සීල භාවයේ විසින් ඇඳා වූ චිත්‍රයක් ඔබ මේ චිත්‍රයට අකමැති නම් කරුණා කරලා ඔබ සිල්වත් භාවයට ඉඩ දෙන්න ලස්සන චිත්‍රයක් අඳින්න යම් පමනකට ඈ 100ට 100ක් නෙමෙයි ඈ මං කතා කරන්නේ 100ට 50යි එහා පැත්ත සියලු සංස්කාරය අනිත්‍යයි තේරෙනාද ඒ නිසා මාත්‍යෝ මේ යන ක්‍රමයට මේ සමාජයේ නිවැරදි වෙන්නේ නැහැ මොකද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් මම ලෝකයේ දකින්නේ සූත්‍ර පොත කියවලා නෙමෙයි මම ලෝකයේ දකින්නේ අද දවසේ මිනිස්සයා රැස් කරන්නා වූ සංස්කාරයන්ට අදාළව අද දවසේ සංස්කාරයන්ට අදාළවයි මං හෙට දවසත් ඊළඟ වසරත් විග්‍රහ කරන්නේ එවැනි විග්‍රහයක් තුල මේ පවතින දුස්සීල ක්‍රමයේ තුල සාසද්ධාවේ ක්‍රමයේ තුල හෙට කවදක්වත් විනාශයේ දවසක් මිසක් සෞභාග්‍යයේ දවසක් වෙන්නේ ඒක හොඳට තේරුම් ගන්න ඕනේ ඒ වගේම මං කියනවා කරුණා කරලා පින්වත් ජනතාවට තවදුරටත් දුස්සීල භාවයෙන්
සෞභාග්‍ය හොයන්න එපා මූණු මාරු කරලා පක්ෂ මාරු කරලා ආණ්ඩු මාරු කරලා සෞභාග්‍ය හොයන්න එපා අද රටට අවශ්‍ය ආණ්ඩු මාරුවක් නෙමේ මුහුණු මාරුවක් නෙමේ පක්ෂ මාරුවක් නෙමේ අද රටට අවශ්‍ය දුස්සීලභාවයේ මාරුවක් හරිද එච්චරයි දුස්සීලභාවයේ සහ සද්ධාවේ මාරුවක් අද අවශ්‍යයි ඒ නිසා කරුණා කරලා හොරකම් කරන්නේ නැහැ කියන කාරණේ පමණක් අදාළ වෙන්නේ නැහැ සද්ධාවක් තියෙන්න ඕනේ හොරකම් කරන්නේ නැති සද්ධාව නැති අයපත් උනොත් ඔවුන් මුලින්ම හොරකම් කරන්නේ දරුවන් කෙරෙහි වූ සද්දා. ඒක හොඳට තේරුම් ගන්න. ඒක පවතින සමාජයට වඩා වියරු සමාජයක් බවට සමාජයපත් කරන්න පුළුවන්. තේන්නා ඒ නිසා කරුණා කරලා කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන්න සද්ධර්ම ශ්‍රවණය කරන්න. තව තව නුවණින් මෙනෙහි කරන්න. සම්මා දිට්ඨි ආර්ථයන් ශක්තිමත් කරගන්න. එවිට ඔබට බොහොම පැහැදිලිව පෙනෙයිවි දුස්සීල භාවය තුලින් නම් තව දුරටත් සෞභාග්‍යයක් බලාපොරොත්තු වෙන්න බැහැ කියලා. එනිසා කරුණා කරලා මේ සමස්ත රටම එකතු වෙලා ජාති ආගම් කුල ભેදයකින් තොරව රටට ආදරය කරන, තෙරුවන්ට ආදරය කරන, ඒ වගේම අවංක සිල්පද පහ රකින, සංඝයාට ගරු කරන, ජාති අන්තරයත් එක්ක කටයුතු කරන දක්ෂතා තියෙන පිරිසක් එකතු වෙලා කරුණා කරලා ඉදිරියට එන්න කියන කාරණය මම මතක් කරනවා. ඉන් මෙහානම් මම කියනවා හෙට දවස වියරුවක්මයි කියලා. සාදු 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 අවසරයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේ අපිට මනාව පැහැදිලි කරලා දුන්නා හෙට දවස වියරුවක් නොවි හෙට දවස සෞභාග්යෙන් පිරි දවසක් බවට පත් කරගන්නට රටක් ජනතාවක් හැටියට අපි කළ යුත්තේ කුමක්ද කියන කාරණාව මම විශ්වාස කරනවා ඔබට වගකීමක් තිබෙනවා අපි වසර ගණනාවක් තිස්සේ මේ රට තුල විවිධ දේවල් සිද්ධ වෙද්දී ඒ හැම දෙයක්ම බලාගෙන හිටියා එක් කොට්ටාශයක් විශ්වාස කරමින් ඔවුන් ගැන විශ්වාසයේ නැවත නැවත තබමින් අපි විනාශයේ කෙළවර දක්වාම ගිහින් තියෙනවා. ඉතින් ඒ නිසා ඔබටත් මටත් අනාගත පරපුර වෙනුවෙන් යම් වගකීමක් තියෙනවා. ඒ තමයි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙන දුස්සීලභාවයෙන් තොර පිරිසක් අපේ රටේ පාලකයන් හැටියට පත් කරගන්න එක. එවිනුවෙන් ඔබටත් මටත් කළ හැකි දෙයක් තියෙනවා නම් එවිනුවෙන් අනාගතයේ දවසක අපි වෙහෙස වෙමු කියන ආරාධනාව ඔබට සිදු කරමින් අද දවසේ ධර්ම යාත්‍රා වැඩසටහන නිමා කරන්නයි සූදානම් වෙන්නේ ඊට පෙර ආතුව ගරු ස්වාමින් වහන්සේට මා නමස්කාර පූර්වක ආරාධනා කරනවා අද දවසේ මේ වැඩසටහන ශ්‍රවණය කළ මේ පිරිසට අපේ ආදරණීය ශ්‍රාවක පිරිසට ආශිර්වාද කරන මෙන් අවසරයි ස්වාමීනි හොඳයි පිංගතුන් අප්‍රමාණ සතුටටපත් වෙන්න මේ උතුම් ධර්ම යාත්‍රා මේ ධර්ම සාකච්ඡාව බොහෝම මෙත්සිතින් ශ්‍රවණය කරලා පිංගතුල්ලා අප්‍රමාණෝ කුසල් ධර්මයක් මේ මොහොතේ ජීවිතේ තුලින් රැස් කරගත් උතුම් ධර්ම දානමේ පින්කම් තුලින් මේ රැස් කරගත් සෑම පිනක්ම මුලින්ම ඒ උත්තරීතර මහානායක සාමින් වහන්සේලාටත් ඒ වගේම සියලුම ගෞරවනීය සාමින් වහන්සේලාටත් මහා සංඝ රත්නයටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිස හේතු වේවා ඒ වගේම සිරස ගුවන් විදුලිය තුලින් මේ උතුම් ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කළ ඒ අප්‍රමාණෝ පිංගතුල්ලාටත් ගම්වාසී රටවාසී සිරු දෙනාටත් මේ පිං නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිස හේතු වේවා ඒ වගේම කල්යාණ මිත්‍ර භාවයෙන් උපකාරක ධර්මයන් සකස් කොට දුන් පින්වත් සාරද මහත්මයාටත් පින්වත් පුබුදු මහත්මයාටත් ඒ වගේම සිරස ගුවන් විදුලියේ ප්‍රධානී පින්වත් සජිත් රත්නායක මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම පින්වතුන්ලාට මේ උතුම් ධර්ම දානමේ පින්කම් වල ශක්තියෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂත් සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය දැකීමට මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා මෙස් සිතින් ආශිර්වාද කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි සාදු 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 අද දවසේ ධර්ම යාත්‍රා වැඩසටහනෙන් කාලීනව අපට මතුවූ ගැටලු පිළිබඳව ධර්මානුකූලව පැහැදිලි කර දෙමින් වර්තමානයේන් අනාගතයට යන ගමනේදී අපි රටක් ජනතාවක් හැටියට කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි කර දෙමින් අද දවසේ ධර්ම යාත්‍රා වැඩසටහනෙන් ධර්ම කරුණු පැහැදිලි කර දුන් මහරහතුන් වැඩිමගොස්සේ ධර්මයේ දේශනා කරන පූජ්‍ය රාජගිරි අරියඥාන ස්වාමින් වහන්සේට සිරස FM වෙනුවෙන් මගේ নমස්කාර පූර්වක ස්තුතිය මේ මොහොතේදී පුද කරනවා ඒ වගේම උන්වහන්සේගේ සියලු ශාසනික කටයුතු දියුණුවෙන් දියුණුවටපත් වේවා උන්වහන්සේට මේ පින් බලෙන් නිදුක් නිරෝගී ශක්තියම ලැබේවා තව තවත් ධර්ම කාරණා මේ ආකාරයෙන් පැහැදිලි කර දෙන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු සාදු 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 හෙට මැදින් පුර පසළොස්වක පොහොය දිනය
හෙට දවස පුරාම සිරස් FM සමග රැඳෙන්න සිරස් FM පෝදා වැඩසටහනට ඔබේ සවන් යොමු කරන්න කියන ආරාධනයත් එක්කම හෙට රාත්‍රී 7 සිට 8 දක්වා විදර්ශනා රාත්‍රී ධර්මදේශනයටත් පූජ්‍ය රාජගිරි අරිඥාන ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් පැවැත්වෙන ඔබට ශ්‍රවණය කළ හැකි බව මතක් කරමින් අපි ඔබෙන් සමු ගන්නවා ඔබ හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් කෙලස් ගඟ තරණය උදෙසා සිරස FM ධර්ම යාත්‍රා